नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। सीलवतो भिक्खवे सील संपन्नस्स न चेतनाय करणीयं विपटिसारो मे उपज्जतूति। धम्मताको एषा भिक्खवे यं सीलवतो सीलसंपन्नस्स अविप्पटिसारो उपज्जतीति। श्रद्धा बुद्धि संपन्न पिंगुतुनी इतिंग मे अदत् आधुनिक योगावचर इंट कमठां उपदेस्तीमे वेडसटहानी केटी अनुशासनाव नत्तं धर्मदेशनाव तमाय मे आरंभ वेंडे यान्नी। ඉතින් සියලුම දෙනා ඒකට සැදී පැහැදී අදිෂ්ඨානයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරනවා, නැත්නම් මේක ඇහෙන බණක් නෙමෙයි අහන බණක් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් ධර්ම දේශනාවට සූදානම් වෙන්න. ඉතින් මම මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ ඒකාදස නිපාතයේ තියෙන න චේතනා කරණීය කියන සූත්‍රය. ඉතින් මේ සූත්‍රය මං හිතුවේ හරි විශේෂයි ආධුනිකයන්ට මෙන්ම කලක් භාවනා කරපු යෝගාවචරීන්ටත්. ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ න චේතනාකරණි, කියන්නේ චේතනා කිරීම කළ නොකළ යුතු තැන් 10ක් 11ක් ගැන තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි සිතුවිලි පහන කරනවා කියන්නේ නැත්නම් හිතනවා කියන්නේ. අපි නොහිතිය යුතු තැන් 11ක් ගැන තමයි මේකේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒක වෙනදා වගේම මම පුළුවන් තරම් උත්සාහ කරන්නම් මේ කාල වේලාව තුළ කෙටියෙන් මේක මොකද්ද මේ තැන් 11 පිළිබඳ යම් කිසි දල අදහසක් ඔළුවට එන්න ධර්ම දේශනාව කරන්න. ඉතින් මේකෙදී භාගතුන් වහන්සේ මුලින්ම සඳහන් කරන්නේ අපි දන්නවා කවුරුත් මේක පටන් ගන්නෙ මුලින්ම අපි සීලයකින්. ඉතින් ඒ සීලය ගැන මුලින්ම සඳහන් කරලා ඒක තමයි මුලින්ම සූත්‍රය සඳහන් වෙන්නේ. සීලවතෝ භික්ඛවේ සීල සම්පන්නස්ස න චේතනාය කරණීයං අවිප්පටිසාරෝ මේ උපජ්ජතූති. මහණෙනි මේ සීලය සිල්වතුන් හට මට අවිපතිසාරය නැත්තම් මේ හිතේ විපලිසර බව නැත්තම් හිත එහා මෙහා දුවන ගතිය නැත්තම් හිත විසිරෙන ස්වභාවය නැතිවේවා කියලා චේතනා කරන්න දෙයක් නැහැ කියලා කියනවා. මේ පළවෙනි වාක්‍යෙම සඳහන් වෙන්නේ ඒ හිතේ විපලිසර ගතිය නැත්තම් මේ බය නිකන් තැතිගන්නා ස්වභාවය ඉඳගත්තට පස්සේ තැතිගන්නා ස්වභාවය වෙන්න එපා කියලා හිතන්න අවශ්‍ය නැහැයි කියලා භාගතුනන් සඳහන් කරනවා. මහණෙනි මේ සිල්වතුන් හට අවිපතිසාරේ උපදින්නේ යන ඒ කරුණ ඒක ධර්මතාවයක් කියලා සඳහන් කරනවා. ඉතින් මේක තමයි පළවෙනි මේ කරුණ 11න් පළවෙනි කරුණ. ඉතින් ඒකෙදී අපි පොඩ්ඩක් විස්තර වශයෙන් දැනගමු. එතකොට අපිට ඉතුරු කරුණ 11 ලොකු විස්තරයක් කරන්න නැතුව මේක අනුසාරයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේකෙදී සඳහන් කරන්නේ අපි දන්නවා අපේ කවුරුත් අපි මේ ඉන්න පිරිස දන්නවා අපේ වැඩසටහන තමයි අපේ කායනුපස්සනාව මුල් කරගෙන යන මේ යෝගාවචර වැඩසටහන. ඉතින් මේකෙදි අපි කරන්නේ මොකද්ද? අපි ඉඳගෙන කයට හිත ගන්නවා. නැත්නම් අපි ඇවිදින ගමන් කයට හිත ගන්නවා. නැත්නම් එදිනදා ජීවිතයේ වැඩක් කරන ගමන් අපි පුළුවන් තරම් මේ කයේ දැනීම මුලට තියාගෙන අන්න ඒක ගැන කතා කරමින් තමයි අපි මේ වැඩසටහන ඉදිරියට අරන් යන්නේ. ඉතින් ගොඩක් අයට ඇවිදිද්දි අපිට මේ කයේ යටිපතුලේ දැනීම ගැන කතා කරනවා. නැත්නම් අපේ බර එහා මෙහා වම දකුණ මාරු වෙලා මේ කකුල්වල ක්‍රියාකාරීත්වය දැනීමේ ඒ දැනීම ඔස්සේ දිගට සක්මන් කරන පිරිස ඉන්නවා. ඊට පස්සේ මේක ඉඳගත්තට පස්සේ සමහර කට්ටියන්ට හුස්ම රැල්ල දැනෙනවා, සමහර අයට කයේ දැනීම දැනෙනවා. එතකොට සමහර අයට පිම්බීම හැකිලිම, නැත්නම් සමහර අයට ආනාපානෙ, නැත්නම් පපුවේ ඉස්පහත් වීම, මෙන්න මේ ආකාර නොඑක් ආකාරයට මේ කයේ දැනීමත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ.
ඉතින් නමුත් මම හොඳට දැකලා තියෙනවා සමහර වෙලාවට අර වැඩසටහනක් කරා මේ මද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරක. ඉතින් මේකේ හිටිය සමහර පුද්ගලයෝ අලුතෙන්ම ආපු කට්ටිය. අලුතෙන්ම ආපු කට්ටිය මේ වැඩසටහන සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ මේ සති වැඩසටහනට. නමුත් එයාලට කිසිම දෙයක් කරගන්න බැහැ. ඔළුවේ අත ගහගෙන මේ කකුල් දෙක නමාගෙන ඔළුව අත් දෙකෙන් ඒ කකුල් දෙක ලං කරලා අල්ලගෙන කකුල් දෙක උඩ ඔළුව තියාගෙන තමයි මේ සම්පූර්ණ වැඩසටහනම ඉවරනකම් හිටියේ. නමුත් යන්නෙත් නැහැ. යන්න එයාලට යන්න වෙන තැනක් නැහැ. නමුත් මේ ඔළුව කෙලින් තියාගන්න අමාරුයි. ඔළුව කෙලින් තියාගන්න අමාරුයි. සක්මන් කරත් ගොඩාක් ඔළුව නැමිලා යටටම නැමිලා තමයි මෙයාලා සක්මන් කරන්නේ. ඒ කියන්නේ තනි කර එහෙම අර සිතිවිලි වලට යට වෙලා තමයි නැත්නම් මේ ප්‍රපංචවල තමයි මෙයාලා සක්මන් කරන්නේ. මම හොඳට දැක්කා. එතකොට ඒ වෙද්දි පුනරුත්ථාපනයේ වෙච්ච සෑහෙන කාලයක් වෙච්ච කට්ටිය කිසි ප්‍රශ්නයක් නැතුව මේ සක්මන් කරනවා, පරියන්ක කරනවා, ඒ වගේම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකෙදි ඍජුවම යාලා හොඳ අදහස් යෝජනා ගෙනාව, එයාලටත් හොඳට භාවනාව වැඩුණා. නමුත් මම හොඳට දැක්ක දේ තමයි මුලින්ම ආපු, ඒ කියන්නේ මේ පුනරුත්ථාපනයේට මුලින්ම ආපු කට්ටිය හරි මේ තැතිගැන්මකින් බයකින් මත් වෙලා මොකද්දෝ ලෝකයක, මනෝ ලෝකයක ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක තමයි අර ඒ සීලේ අඩුපාඩුකම හින්දා අර හිත කයේ දැනීමක්වත් නොදැනෙන තරමටම මෙයාලා පත් වෙලා තියෙනවා. ඉතින් අර සීලය සම්පන්න, මේ සීල සම්පන්න කියන්නේ සීලයෙන් සම්පූර්ණ. ඒ කියන්නේ අපේ කය වචනීය දෙක පිළිබඳ අපිට සැකයක් නැහැ. අපෙන් වරදක් දැනවනු දැන් ලොකු වරදක් අපේ අතෙන් සිදුවෙලා ඒක හිතට වදයක් දෙන ස්වභාවය නැත්තම් කයේ දැනීම හොඳට දැනෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ කයේ දැනීම නැති හැම වෙලාවකම මේ සීලේ නැහැ කියලා. නමුත් මේක පටන් ගන්න හොඳ ආරම්භයක් දෙනවා. මෙන්න මේ අපේ තියෙන මේ වැරදි අඩුපාඩුකම් ඒ ටික කාලයකට හරි අඩු බව. ඉතින් ඒක තමයි පුනරුත්ථාපනයේ මාසයක් හරි වෙච්ච කට්ටිය හොඳට මේ කයේ දැනීම දැනෙනවා. එයාලා පුදුම වෙනවා. අපිටත් මේ කයේ දැනීම සහ මේ දැනීම තුළින් පුදුමාකාර සතුටක් සැහැල්ලුවක් දැනෙනවයි කියන එක සාමිනවාංශ විශ්වාස කරේ නැහැ කියලා කියනවා. මෙහෙම දැනෙනවා නම් අපි ඊට කලින් කුඩු ගහන්නේ නැහැ කියලා කියනවා. අන්නේ ඒ වගේ කියන්න තරම් එයාලා පොඩි කාලයක් මේ සීලය වර්ධනය කරලා තිනවා. අඩු ගානේ සති දෙකක් තුනක් මාසයක් හරි ඒ සීලය කියන එක දැනගත්තට පස්සේ අපි කය වචනේ දෙකෙන් අපි සංවරයි, අපි කාටවත් කරදරයක් නැහැයි කියන මේ සම්මා ආජීවයේ දැනගත්තට පස්සේ යාලට ආයේ වෙනමම හිතන්න දෙයක් නැහැ. මේ අපේ මගේ හිත තැති ගන්න නැතුව මේ භාවනාවේ පිහිටන්න කියන එක නැත්තම් මේ කය දැනීම දැනගන්න මේ චේතනා කරන්න දෙයක් නැහැ. මේ හිතන්න දෙයක් නැහැ. මේ ඒ කය වචනේ දෙක සංවර වුණාට පස්සේ හිතන්න දෙයක් නැහැ. මේ කායනුපස්සනාව නැත්තම් මේ සතිපට්ඨාන නැත්තම් මේ සතිය වඩන්න වැඩේවා කියලා හිතන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා මෙන්න මේ කයේ හිතගත්තට පස්සේ මේ කයේ තියෙන දැනීම් ස්වභාවය හොඳට දැනගන්න එයාට පුළුවන් වෙනවා. ඒක දිගටම තියෙනවා කියන්නේ නැහැ. ඒක කැඩි කැඩි හෝ යම් කිසි මට්ටමකට අපිට දැනගන්න පුළුවන් වෙනවා කයේ දැනීම්. අන්න ඒක තමයි කියන්නේ මේ සීලවතෝ භික්කවේ සීල සම්පන්නස න චේතනා කරණීයං අවිප්පටිසාරෝ මේ උපජ්ජ තූති. මේ සිල්වතාට න චේතනාය කරණීය. මේ චේතනා කරන්න දෙයක් නැහැ. අවිප්පටිසාර වෙන්න මගේ හිත එහෙම වෙන්න කියලා එහෙම චේතනා කරන්න අවශ්‍යතාවයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒක කියනවා ඒක මහණෙනි ධර්මතාවයක් කියලා. මේ සිල්වතාට මොකවත් නොකර ඇස් දෙක වහගෙන හෝ ඇස් දෙක අරගෙන හරි තමන්ගේ කයට හිත තිබ්බට පස්සේ කයේ දැනීම් දැනෙනවා කියන නැත්නම් ඒ කයේ දැනීමත් එක්ක යම්කිසි චිත්තක්ෂණ ගානක් හරි මේකේ ඉන්න පුළුවන් කියන්නේ ඒක ධර්මතාවයක් කියලා සඳහන් කරනවා. එතකොට මෙන්න මේ සීලය කියන එක මුලින්ම හරීම අක්තිවාරම වගේ හරි වැදගත් වෙනවා අපේ මේ සම්මා ආජීවය. ඒ කියන්නේ අපේ කය වචනේ දෙක කාටවත් කරදරයක් නැතුව අපි මේ හම්බ කරන් කනවා කියන එක හරීම වැදගත්. ඉතින් ඒකෙදි අපි දැනගන්න ඕනේ අපේ රැකියාව හෝ අපේ තියෙන මහාන ජීවිතය අපි කොහොමද මේ කාටවත් කරදරයක් නොවෙන්න සහ මේ කය වචනේ දෙක සංවරේ නැත්තම් බොරුවක්, කේලමක්, කිස් වචනයක් නැත්තම් ප්‍රාණඝාතයක්, අදින්නාදානයක් නොවෙන්න කොහොමද අපි ආජීවය හදාගන්නේ කියන එක හරි වැදගත් මෙතන. ඒකෙදි ගොඩාක් අය මම දැක්කා අපිත් එක්ක රැකියාව කරන කට්ටිය
රැකියාවේදී රැකියාව කරන්නේ නැහැ ඒ කම්පැනියට බැන බැන ඉන්නවා. බැන බැන ඉන්නේ මේ පඩිමදි කියලා. රෝ මොනවා හරි කරුණකට, කියන්නේ ප්‍රොමෝෂන් එකක් දෙන්නේ නැහැ කියලා හරි මොකක් හරි දෙයකට. නමුත් ඒ පුද්ගලයා රැකියාවට එද්දී එන විදිහ ගැන කතා කරොත් එහෙම බොහොම අහිංසක විදිහට අනේ කීයක් දුන්නත් මම මෙතන වැඩ කරනවායි කියන මේ වැකෙන් එන්නේ. ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ වටේ ඉන්න කට්ටිය තමන්ට වඩා පඩි ගන්නවා කිව්වට පස්සේ අන්න එදා ඉඳන් පොඩි තරහක් එනවා. එදා ඉඳන් කරන්නේ මොකද්ද? දැන් මම වැඩ කරන්නේ මා අකුරට වැඩ, නැත්තම් මම පොඩ්ඩයි වැඩ කරන්නේ කියලා අදා මේ තමන් අදිස්ථානයක් ගන්නවා. ඒ කරන තාක්කල් වෙන්නේ අදින්නාදානේ. මොකද තමන්ට යම්කිසි මුදලක් දෙන්නේ අපේ අම්මා තාත්තවත් එහෙම මාසයක් ගානේ දෙන්න අමාරුයිනේ. එතකොට මේ කම්පැනියකින් මේ වගේ සල්ලි දෙන්නේ අපි අපින් අපි ගන්න අපි කරන සේවයක් හින්දා. නැත්තම් ඒ මුදලට සාපේක්ෂව අපි සේවයක් කරන්න ඕනේ වැඩි හෝ සමානව. ඉතින් එතකොට අපි ඒක නොකර අපි කම්පැනියට බයිනෝ මේ පොඩි රුපියල් කීපයකට, නැත්තම් ඩොලර් කීපයකට අපිට මේ පඩියක් වැඩි උන්නේ නැහැ කියලා ඒ වැඩි වෙච්ච නැති දේට සාපේක්ෂව අපිට හම්බෙන දේ ලොකුයි. නමුත් අර වැඩි වෙච්ච නැති දේ පිළිබඳව අපි හිත හිත වැඩ නොකර ඉන්න පිරිසක් හිටියා. ඉතින් මං කිව්වේ එක්ම දෙයයි, වැඩ කරන්නේ නැත්නම් මෙතන යamalla කම්පැනිය යන්න ගිහිල්ලා වෙන තැනක් හොයාගන්න. හැබැයි බැන බැන මෙතන ඉන්න එපා, මෙතන ඉන්නවා නම් වැඩ කරන්න කියන එක. ඉතින් ඒ මේකෙදි ගොඩක් අය අර ගැන හිතන්නේ නැතුව ඊට පස්සේ තේරුණා හරි මේ අපි ආවේ බොහොම අහිංසක විදියට කීයක් දුන්නත් වැඩ කරනවා කියලා. ඊට පස්සේ මේ කට්ටිය වැඩ කරන්න ගදි තමයි යාලට තේරුණේ. ඊට වැඩ කරද්දි තමයි යාලට ප්‍රොමෝෂන් හම්බුනේ. ඊට පස්සේ තමයි තේරුණේ මේමයි හරි, මේම කිව්වා ඒක අපි කරා, ඒක හරි සාර්ථකයි. එතකොට අපි නැත්තම් වෙන්නේ අපේ අදින්නාදානය කියන එක අපිට තේරෙන්නේ නැහැ මේ අදින්නාදානයක් වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ අපේ ජීවිතේ අපි සියුම්ම අපි නොදන්න තැන් වලින් අපි රිංගල ඉවරයි අපේ හිත. ඉතින් ඒ වගේ කය වචනේ දෙක අපි සංවර කරගන්න ගොඩාක් අපි ඇත්තටම සතිය අවශ්‍යයි. සතියම තමයි කියන්නේ. සතියම තමයි අපිට දකින්න පුළුවන් අපි කොච්චර වංචනික විදිහට අපි වැඩ කරනවාද කියලා. අන්න ඒ දේවල් ටික අපි අඩු කරගන්න අඩු කරගන්න. අපි කේලම් කියන දේවල්, පරුසවච කියන දේවල්, එතකොට ඔය අදින්නා දාන, ප්‍රාණඝාතය, කාම විත්‍යාචාරය, ඔය හැම දේවල්ම සුරාව, මත් වෙලා ඉන්න ස්වභාවය මේ දේවල් නැති කරන්න මේ අඩුවෙන් අපිට තේරෙනවා අපි කය වචන දෙක සංවරයි, සම්මා ආජීවයත් සංවරයි. ඊට පස්සේ අපිට මේ හිතේ ටිකක් විපරිසර ගතිය තියෙනවායි කියන එක මේ නැති වෙනවායි කියන එක අපි හිතන්න දෙයක් නැහැ. උදාහරණ ගත්තොත් හොරෙක්ට භාවනා කරන්න අමාරුයි, බොහොම බයෙන් ඉන්නේ. ඒ තැතිගැන්ම සීල්වදාට නැහැ. ඉතින් ඒකෙ හින්දා සීලය ගැන භාගතුන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ සීලය ගැන සඳහන් කරන්න නෙමෙයි, සමාධිය ගැන සඳහන් කරන්න නෙමෙයි, මේ බ්‍රහ්මජාලයෙන් ගලව ගන්න කියලා බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරනවා. අන්න ඒ වගේ මේ සීලය තියෙන්නේ මෙන්න මේ විපලිසර ගතිය නැති කිරීමේ ආනිසංසය සඳහා තමයි. ඒක තමයි අපේ ප්‍රධාන දේ. එතකොට තමයි අපිට දීගට සතිය වඩන්න පුළුවන්. අන්න ඒ සඳහා තමයි සීලය පාවිච්චි කරන්නත් ඕනේ. ඒක නැත්තම් අර නිකන් සීලේ නිකන් අර හරකෙක් වුණත් සිල්පද ටිකක් රකින්න. නමුත් හරක නිවන් දකින්නේ නැහැ. උට ඒක සඳහා ප්‍රඥාවකුත් නැහැ. ඒකෙන් එහාට වැඩක් ගන්නෙත් නැහැ. නමුත් අපිට තියෙනවා ප්‍රඥාවක් මේ සීලයෙන් පටන් අරන් එතනින් එහාට අනිත්‍ය දක්වාම නැත්නම් අනාත්ම දක්වාම මේ ගමන ගෙනියන්න ඕනේ. ඉතින් ඒකෙදි සීලය තමයි ප්‍රධාන අත්‍යවාරම් වෙන්නේ. ඒ සිල්වතාට මෙන්න මේ විපලිසර ගතිය නැත්තම් මේ හිතේ තැති ගැනීම නැත්තම් ඒකේ තියෙන එහෙමෙහෙ අර බයෙන් සැකෙන් ජීවත් වෙන ගතිය නැති වෙනවා කියන එක හිතන්න දෙයක් නෑ. ඒක ධර්මතාවයක් කියලා පළවෙනි කරුණ වශයෙන් බුදුන් වහන්සේ මේ චේතනාකරණීය නැත්නම් චේතනාකරණීය කියලා සූත්‍රිකුත් තියෙනවා. ඒ දෙකේම සඳහන් වෙන එකම දේ ඒකෙදි පළවෙනි කරුණ වශයෙන් සඳහන් කරනවා. ඉතින් ඒක මූලික කරගෙන මෙන්න මේ විදිහට එක කරුණක් හේතුවෙන් තමයි අනික් කරුණ වෙනවයි කියන එකට අපි හිතන්න දෙයක් නෑ කියන එක තමයි මේ සූත්‍රයෙන් සඳහන්. දෙවෙනි කරුණ ගත්තොත් අවිප්පටිසාරස්ස භික්කවේ න චේතනාය කරණීයම් පාමොජ්ජං මේ උපජ්ජ තූති. ධම්මතා ඒසා භික්කවේ යං අවිප්පටිසාරස්ස පාමොජ්ජං උපජ්ජති. ඒක සඳහන් කරනවා මේ මහණෙනි මේ අවිපතිසාරය නැත්තම් මේ විපලිසර ගතිය නැති බව ඇති අයට මට ප්‍රමෝදය උපදීවායි. නැත්තම් මේ හිතේ ප්‍රමෝදය උපදින්න කියලා චේතනා කර්තව්‍යක් නැත. නැත්තම් මේ චේතනා කරන්න දෙයක් නැහැ. මගේ මේ සතුට උපදින්න ඇතුළත නිකන් මට ප්‍රමෝදවත් වෙන්න කියන එක එයාට චේතනා කරන දෙයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒකෙන් හින්දා සඳහන් කරනවා මේ අවීපතිසාර නැත්තම් මේ හිතේ විපලිසර ගති නැති අයට ප්‍රමෝදය උපදින්නේ ධර්මතාවයකින්. ඒ කියන්නේ එයාගේ විපලිසර ගතිය නැති හින්දාම එයාට එනවා සතුටක්, එයාට එනවා ප්‍රමෝදයක් ඇතුළෙන්. ඒ ප්‍රමෝදය පහළ වෙනවායි කියන එක එයා ඒක හිතන්න දෙයක් නැහැ. ඒක එයාට
උරුම දෙයක්. ඒක ධර්මතාවයකින් අර අවිපතිසාරේ නැත්නම් විපරිසර ගතිය නැති ක්‍රමේ තියෙන ධර්මතාවයක් හින්දා තමයි යාට ප්‍රමෝදයක් පහළ වෙන්නේ. අපි දන්නවා කයේ ආනාපානෙ හෝ පිම්බීම හැකිලිමේ හෝ කයේ හරි අපි හිත තිබ්බට පස්සේ ටිකක් වෙලා යනකම් අපිට නිකන් මේක නුහුරුයි, අපිට මෙනෙහි කරන්න ගත්තත් ඒක පොළාපයින ගතියක් තියෙනවා. ඉතින් නමුත් අපි මේක 1 2 1 2 3 4 මේ විදිහට ටිකක් මෙනෙහි කර කර මෙනෙහි කර චිත්තක්ෂණ ගානේ මේක වැඩි කරන්න කරන්න මේකෙම දිගටම අර මේ මේ හරියට නිකන් ලෑ මාෂයක් නැත්තම් අර අමාරු වාහනයක් ස්ටාර්ට් කරද්දී ඒක කෙඳිරි ගාලා ඒක අමාරුවෙන් ස්ටාර්ට් කරගත්තා වගේ මේකේ මෙනෙහි කරලා යානාපානෙ හෝ බිඳීමේ කිලිම හෝ කයේ හිත තිබ්බයි කියද්දී තිබ්බයි කියලා හිතමු. අන්න ඒ වෙලාවට එනවා පුදුමාකාර ප්‍රමෝදයක් මේක දිගට යන ගතිය. සමහර විට ඒ ප්‍රමෝදයේ හින්දම ආයෙ නැවතත් මුලට වැටෙනවා. මොකද ඒක දරා ගන්න බෑ. ඒකට සතුටක් ඇවිල්ලා ඒක විසිරෙන්න ගන්නවා. නමුත් මේක අර හිතේ විපරිසර නැති පුද්ගලයාට, එහි මේ සැක සංකා භයෙන් ජීවත් වෙන්නේ නැති පුද්ගලයාට, එයාට ලැබෙනවා මේකෙන් ලාභයක්. අර ප්‍රමෝදේ එයාට ලැබෙනවා. එතකොට ප්‍රමෝදේ එද්දි මට බයක් නැහැ. ඒ ප්‍රමෝදේ භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඒකින්ද මේ ප්‍රමෝදේ අවශ්‍යයි මේක ඉදිරියට ගමන යන්න. එතකොට අපිට ඒක මූලික කරගෙන තමයි ඉතිරි ධර්ම කාරණා ටික පෙළ ගැහින්නේ. ඉතින් මෙන්න මේ ප්‍රමෝදය අර අවිපතිසාරයේ තියෙන කෙනාට, නැත්නම් විපරිසර ගතිය නැති කෙනාට හිත හිතා එන්න දෙයක් නැහැ. මට ප්‍රමෝදය වරෙන්, මට සතුට වරෙන් කියලා හිතන්න දෙයක් නැහැ කියලා සඳහන් කරනවා. ඒක යාට ලැබෙනවා. ඒක ධර්මතාවයක් කියලා සඳහන් කරනවා දෙවෙනි කරුණ වශයෙන්. ඊට පස්සේ තුන්වෙනි කරුණ වශයෙන් සඳහන් කරන භාගතුන් වහන්සේ, පමුදිතස්ස භික්කවේ න චේතනාය කරණීයං පීති මේ උපජ්ජතූති ධම්මතායේ සා භික්කවේ යම් පමුදිතස්ස පීති උපජ්ජති. මේකෙදි සඳහන් කරන්නේ තර වගේම මේ ප්‍රමෝදයේ තියෙන පුද්ගලයාට ඒකෙන් ඒ ආනාපානෙ හෝ පිම්බීම හැකිලිම හෝ සක්මණේ යදී යටිපතුල මේ දැනි යදී එනවා ප්‍රමෝදයක්. මේක දිගටම කරන්න ඕනේ, මේකේ දිගටම යන්න ආසයි, මේකේ කරන්න ඕනේ කියන ඒ හැඟීමක් එනවා. ඒ ප්‍රමෝදයක් පහළ වෙනවා මේක දිගට යන්න. ඒක එහෙම පහළ වෙලා ඒක දිගට කරගෙන යන පුද්ගලයාට එනවා ප්‍රීතිය. අනේ මේක හිත මගේ හිතත් තිබ්බනේ මේක තැනක තියෙනවා කියන එක ඒ වෙලාවේ පහළ වෙන්නේ නැහැ. නමුත් ඒක එයා භුක්ති විඳිනවා. ඒ වෙලාවේ යාට ඒක ව්‍යාකරණ දාන්නත් බෑ, කාටවත් කියන්නත් බෑ. නමුත් කියන්න ඕනේ කියලා හිතුණත් ඒ ප්‍රමෝදය කැඩෙන, ප්‍රීතිය කැඩෙන මට්ටමේ වර්තමානෙම ඉන්න ඕනේ දෙයක්. ඒ කියන්නේ ඒක භුක්ති විඳින්න විතරක් පුළුවන් දෙයක්. මේ ප්‍රීතියක් ලැබෙනවා. ඒක දිගටම කරගෙන යන්න. එතකොට මේක දිගටම ඉන්නවා කියන්නේ ප්‍රීතිය දිගටම තියෙනවා. ඉතින් අන්නේ ප්‍රීතිය, ඒ සතුටු ගතිය ලැබේවා කියලා චේතනා කරන්න දෙයක් නැහැ කියනවා. අර ප්‍රමෝදය තියෙන කෙනාට මේ ප්‍රීතිය නිකම් වෙනවා. මේක කරන්න ඕනේ, මේ සතුටින් කරන්න ඕනේ කියන එක කරගෙන යද්දි මෙයාට සතුට එනවා, ප්‍රීතියක් එනවා. එයාට බොහොම ප්‍රීතියක් එනවා. මේක දිගටම කරගෙන යන්න පුළුවන් කියලා මේ සතුටක් සැහැල්ලුවක් එනවා. ඒකෙන් එයාට දිගටම ඒක කරගෙන යන්න පුළුවන්. ඒක ධර්මතාවයක් නිසා චේතනා කරන්න දෙයක් නැහැ. දැන් මම මොකද කරන්න ඕනේ කියලා ආන්න දෙයක් නැහැ. ඒකෙන් දිගටම කරගෙන යන්න තියෙන්නේ සතුටින්. එතකොට එයාට එනවා ප්‍රීතිය. ඒක තමයි තුන්වෙනි කරුණ වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් හතරවෙනි කරුණ ගත්තොත්, පීති මනස්ස භික්කවේ න චේතනාය කරණීයං කායෝ මේ පස්සම්භතූති ධම්මතා ඒසා භික්කවේ පීති මනස්ස කායෝ පස්සම්භති කියලා සඳහන් කරනවා. මහණනි, මේ ප්‍රීතිමත් ඇත්තාට, ප්‍රීතිය තියෙන පුද්ගලයාට මාගේ කය නැත්තම් මාගේ නාම කය නැත්තම් මේ ඉරියව නැත්තම් මගේ කයේ තියෙන සංසිඳීම වෙන්න කියලා, මට කය සංසිඳෙන්න කියලා චේතනා කරන්න දෙයක් නැහැ කියනවා. මේ ප්‍රීතිය ඒ පුද්ගලයෙක්ට ලැබුණා නම්, මේ ප්‍රමෝදයේ හින්ද මේ ප්‍රීතියක් ලැබුණා නම්, හිතේ සතුටක් ලැබුණා නම්, එයාගේ ඒ සතුට හින්දම එයාගේ ඒ කය නාම කය නැත්තම් මේ 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 තමන්ගේ තැම්පත් වීම සංසිඳීම හිත හිතා ගන්න දෙයක් නැහැ. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න දෙයක් නැහැ. ඒකේ ආගේ හිත හේමම තැම්පත් වෙනවා. ඒක අහන්න දෙයක් නැහැ. මෙයා ප්‍රීතියෙන් නම් සතුටින් නම් ඉන්නේ, හොඳට සතියෙන් නම් ඉන්නේ. මෙයාගේ හිත හේමම තැම්පත් වෙනවා. ඒකින්ද අපි සක්මනට ගිහිල්ලා පරියංකෙට ගිහිල්ලා ආනාපාන ලැබුණාට පස්සේ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න දෙයක් නැහැ. ඒක දිගටම කරගෙන යද්දි ඒකෙන් එන ඒ විපිරිසර ගතිය අඩුවෙන් ආනාපානයේ හිත පිහිටන්න කයේ හිත පිහිටන්න එයාට එනවා ප්‍රමෝදයක්. ඒක ආයේ අහන්න දෙයක් නැහැ. කයේ තිබ්බට පස්සේ මොකද්ද මම කරන්න ඕනේ කියලා.
ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය තමයි කයේ හිත පිහිටුවනම් එයාට ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ ප්‍රමෝදය පහළ වෙච්ච එක්කෙනාට ආයෙ දැන් මම මොකද කරන්න ඕන කියලා අහන්න යන්නේ. දිගට මෙහෙම කරගෙන යද්දී එයාට ප්‍රීතියක් පහළ වෙනවා, සතුටක් පහළ වෙනවා. මේ සතුට පහළ වෙන පුද්ගලයාට ඊගාවට මම මොකද කරන්න ඕනේ, මගේ අනේ මට මේ සතුටයි, දැන් මට මෙතනින් එහාට මම මොකද කරන්න ඕනේ කියලා අහන්න දෙයක් නැහැ. මෙතනින් එහාට මගේ හිත සංසිඳෙන්න කියලා එයාට චේතනා කරන්න දෙයක් නැහැ, හිතන්න දෙයක් නැහැ. එයාගේ ඒ ප්‍රමෝදයේ හින්දම, ප්‍රීතියේ හින්දම එයාට ලැබෙන ආනිසංසයක් වශයෙන්, ධර්මතාවයක් වශයෙන් අර නාමකය නැත්තම් මේ හිත තැම්පත් වෙනවා, සංසිඳෙනවා. අන්න ඒක තමයි හතරවෙනි කාරණය. ඉතින් හතරවෙනි කාරණයෙන් පස්සේ සඳහන් කරන පස්වෙනි කාරණය ගැන කතා කරොත්, ඒකෙදි සඳහන් වෙන්නේ පීති මනස්ස වික්ඛවේ චේතනාකරණීය කායෝපසම්මුති, මේ පස්සද්ද කායස්ස වික්ඛවේ න චේතනාය කරණියක්. දැන් අපි මුලින්ම කතා කරේ හතරෙන්න කතා කරේ කායෝ මේ පස්සම්භ භූතෝති කියලා. මේකම කියනවා පස්සද්ද කායස්ස, මේ කයේ තියෙන මේ සැහැල්ලු බව නැත්තම් සංසිඳීම වික්ඛවේ න චේතනාය කරණියන් සුඛං වේදිය මී වේදියා මීති කියලා. මේ ඒකෙන් ඒ කයේ තියෙන සැහැල්ලුව නැත්තම් හිතේ තියෙන සැහැල්ලුව මතුවෙන්න අනේ මට සුඛයක් එන්න, මට සැපවත්ව මේක දිගට යන්න කරගෙන යන්න ලැබේවා කියලා හිතන දෙයක් නෑ. නැත්තම් ඒ තැම්පත් වුණාට පස්සේ අපේ ආනාපානේ හෝ සංසිඳෙන්න ගත්තට පස්සේ ඒකේ තියෙන ගොරෝසු ගතිය නැති වෙන්න අපිට ඒක හොයාගන්නවත් බැරි වෙන මට්ටමට මේක තැම්පත් වෙන්න ඒකේ එන මේ ඒකේ ඉන්න සැපවත් ගතිය, සුඛය අපිට ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ, චේතනා කරන්න දෙයක් නැහැ කියලා කියනවා. ඒක අර ඒ තැම්පත් වීම, මේ සංසිඳීමම හින්දා සුඛයක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඒක හින්දා ඒ හතරවෙනි කරුණ නැත්නම් පස්වෙනි කරුණේදී සඳහන් කරන්නේ මේ දෙකේදී මේ පස්සද්ද කායස්ස හින්දා විකේන චේතනාය කර්මිය සුඛං වේදියාමීති කියලා සඳහන් කරනවා. ධම්මතා ඒසා භික්ඛවේ යම් පස්සද්ද කායස සුඛං උපජ්ජති. මෙන්න මේ පස්සද්ද කය නැත්තම් කයේ තියෙන සැහැල්ලුව, පස්සද්ද කියන්නේ සැහැල්ලුව දැනෙන කෙනාට සුඛයක් සැපයක් ලැබෙනවා කියලා ඒක චේතනා කරන දෙන්න, ඒක ධර්මතාවයක් මහණෙනි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ඊළඟ කරුණ ගත්තොත් අපි පස්වෙනි කරුණ වශයෙන් සුඛිනෝ භික්ඛවේ න චේතනාය කරණියං චිත්තම් මේ සමාධිය තූති ධම්මතායසා භික්ඛවේ යං සුඛිනෝ චිත්තං සමාධියති. මාණෙනි මේ සුඛය ඇත්තහට මේ දැන් තමන්ගේ කයත් සැහැල්ලු වෙලා ඒක ගැන මාර සැහැල්ලුවක් තියෙනවා, තමන්ගේ කය සැහැල්ලුයි, ඒක හොඳට හිතට දැනෙනවා. එහෙව් පුද්ගලයාට මගේ හිත සමාහිත වෙන්න නැත්තම් හිත ඇතුලේ මේක එක දිගට මේ යන ගතිය, ඒකාග්‍රතාවය වැඩි වෙන්න නැත්තම් සමාධිය වැඩි වෙන්න කියලා අර මේ සැපය දැනෙන පුද්ගලයාට හිතන්න දෙයක් නැහැ. සමහරට එහෙම සුඛයක් දැනෙන්නේ අනේ මේක දිගටම තියෙන්න කියලා හිතන්න ගියොත් ඒ සුඛය කැඩෙන්න පුළුවන්, නැත්තම් ඒක නැති වෙන්න පුළුවන්. ඒකෙදි සඳහන් කරන්නේ මෙන්න මේ පුද්ගලයාට එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මේක ධර්මතාවයක් තමයි. මොකද්ද මේ යම් කිසි සුඛයක් දැනෙනවා නම් මේ සක්මනේදී නැත්තම් පරියන්කේදී දිනලා ජීවිතේදී මේ කරද්දි වැඩ කරද්දි ඒ වැඩේට හිත දැම්මට පස්සේ වර්තමාන මොහොතේ හිත පීතුවට පස්සේ මේ එන ප්‍රමෝදයයි ප්‍රීතියයි පස්සද්දියයි ඒකත් එක්ක එන කයේ සැහැල්ලුව දැනෙන පුද්ගලයාට ආයේ හිතන්න දෙයක් නැහැ. මේක ආයේ චේතනා කරන්න දෙයක් නැහැ. මගේ හිත සමාධිගත වෙන්න කියලා එයාගේ හිත නිකාම්ම ඒක තුල ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒකින්ද මේක දිගටම කරගෙන යදී එන තැම්පත් වීමේදී සමහර වෙලාවට ආනාපානෙ නැති වෙලා, සමහර වෙලාවට විවේක වෙලා හිස් තැනකට ගිහිල්ලා ගොඩාක් සංසිඳිලා ඉවරයි. දැන් මම මොකද කරන්න යහන්න දෙයක් නැහැ. මන් දැන් මොකද්ද චේතනා කරන්න ඕනේ කියලා අවශ්‍ය නැහැ. ඒක දිගට මෙයාට නැවත අරමුණු ආවත් නැත්නම් අරමුණු ගියත් එයාට සමාධියක් තියෙනවා, නැත්නම් සමාහිතව එයාට සැහැල්ලුවෙන් බලන් ඉන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ සිදුවෙන දේ විහා. නැත්නම් එයාට පුළුවන් වෙනවා සමාහිතක් ඇති කරගන්න විපස්සරි ගතිය නැති ප්‍රීතිමත් සුඛයෙන් යුතු හිතක් ඇති කරගන්න. එයාට හිතන්න දෙයක් නැහැ, ඒක අර ධර්මතාවයම වෙන දෙයක්. ඉතින් ඒක හිතන පුද්ගලයාට තමයි ඒ ප්‍රශ්නේ එන්නේ. නමුත් හිතන්නේ නැතුව මේක ධර්මතාවයක් වශයෙන් මේ දේවල් වෙනවා කියලා දිගටම කරන් යන පුද්ගලයාට ප්‍රශ්නයක් නැහැ. වර්තමාන මොහොතේ ඉන්න අර ධර්මතාවයන් ඔස්සේම එයා දිගටම අරගෙන යනවා.
ඊට පස්සේ ඊළඟ කරුණ වශයෙන් සඳහන් කරනවා සමාහිතස්ස භික්කවේ න චේතනාය කරණීය යථා භූතං පජහනාමි පස්සාමීති ධම්මතා ඒසා භික්කවේ යං සමාහිතෝ යථා භූතං පජානාති පස්සති සමාහිතස්ස භික්කවේ න චේතනාය කරණීය යථා භූතං පජානාමි පස්සාමීති මහණෙනි මේ සමාධිගත සිත්ත්තහට යථා භූත දන්නිමි දකිමි කියලා චේතනා කරන්න දෙයක් නැහැ කියලා කියනවා මාන්නි සමාධිගත හිත තියෙන පුද්ගලයාට යථාභූතය දැනගන්නේ නැත්නම් එයා දකින්නේ යථාභූතය දකින්නේ ඒක තෙල ධර්මතාවයක් සඳහන් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මේක අර හිත සැහැල්ලුවටපත් වුණා නම් සංසිඳුණා නම් එයාට ආයේ මොකද්ද මම දැන් කරන්න ඕනේ කියලා අහන්න දෙයක් නැහැ. එයාට ඒකේ ධර්මතාවයක් වශයෙන් එයාට තේරෙනවා මේ යථාභූතය දැනගන්න පුළුවන්. නැත්නම් යථාභූතය කියන්නේ ඒ දේ සිදුවෙන නැත්තම් මේ ලෝකේ ධර්මතාවයන් සිදුවෙන මොහොතේම ඒක ඒ සිදුවෙන විදිහ දැක ගැනීම අපිට ඒක ගොඩක් වෙලාවට යථාභූතය කියන එක දැක ගන්න බැහැ අපේ මේ අපේ මනෝ විකාරක ජීවත් වෙද්දී නැත්තම් මේ ප්‍රපංචවල ජීවත් වෙද්දී අපේ ජීවිතේ අපිට තේරෙන්නේ නැහැ මොනවද ඇතුලේ වෙන්නේ කියලා. නමුත් ගොඩක් අය දන්නවා දැන් සක්මනක් කරද්දී පරියන්කයක් කරද්දී අපේ යටිපතුලට දැනීම එනවා නැත්තම් ආනාපානෙ දැනෙනවා පිම්බීම හැකිලිම දැනෙනවා. එතකොට පිම්බීම හැකිලිම ආනාපානෙ වෙනස හොඳට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ එන්න එන්න මේක සියුම් වෙලා මේක නැති වෙලා යන තරමට නැත්තම් සියුම හුස්ම රැල්ල සියුම දැනෙනවා. නැත්තම් දැනෙන්නේ නැති ප්‍රමාණයට ගියාට පස්සේ අපි දන්නවා බොහොම හිස් ස්වභාවයකට නැත්නම් විවේකයට හිත ඇදීගෙන යනවා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මේ හොඳ උපේක්ෂා මට්ටමකට ගියාට පස්සේ යාට එතනින්දන් දකින්න පුළුවන් නැවත අරමුණක් එද්දී අපේ හිත කොච්චර කලබල වෙනවද, ඒකට මනාප වෙනවද, අමනාප වෙනවද. ඊට පස්සේ ඒ සද්දයක් ඇහුනොත් ඒ සද්දේ කොච්චර වෙලාවද තියෙන්නේ කියලා සමාල්ලාවට චිත්තක්ෂණයක් විතර තියෙනවා, ඇවිල්ලා යනවා දන්නෙත් නැහැ. ඒතකොට රූප වෙනවා, සිතුවිලි එනවා, ඒ දේවල් ඇවිල්ලා යනවා. මෙන්න මේ හට ගන්න මොහොතේම දැක්කොත් අපේ හිතට එකපාරට රූපයක් එනවා, කවුරු හරි අපිට මතක් වෙනවා. මතක් වෙලා ඒ රූපේ ඒ ස්නේහෙම නැතිලා යනවා, ඒ ස්නේහෙම නැතිලා යනවා. ඉතින් ඒක හින්දා ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේක යථාභූතේ මේ වි යථාභූතේ යථාභූතයක් විසින් දකින්ද අපිට හම්බුනේ නැත්තම් මේ රූපේ ඇවිල්ලා ඒ ස්නේහෙම චිත්තක්ෂණයක්වත් තියෙන්නේ නැතුව මේක යනවායි කියන එක දැනගත්තොත් අපිට ඒක ගැන හිතන්න දෙයක් නෑ. නමුත් අපි සාමාන්‍ය ජීවිතේදී අපිට කවුරු හරි මතක් වෙච්ච ගමන් අර රූපේ ගිහිල්ලා ඉවරයි. අපි අරයා ගැන කතා හදනවා. මෙයා හම්බෙන්න ඕනේ, මෙයාට කතා කරන්න ඕනේ, මෙයාට එක්ක බයින්න ඕනේ. අන්න ඒ දේවල් ටික කතා වෙන්නේ අර රූපේ ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. ඉතුරු ටික තමයි අපේ කෙලෙස් වලින් ඇති කරන්නේ. නමුත් මේ විදිහට තැම්පත් වෙච්ච සමාධිගත වෙච්ච මනසකට දකින්න පුළුවන් අර අපේ හිතේ රූපයක් එනවා, එයා ඇවිල්ලා යනවා. කවුරු හරි මතක් වෙනවා, එයාව එහෙමම නැතිලා යනවා රූපේ. සද්දයක් ඇහෙනවා, එතනම නැතිලා යනවා. ආයේ අපිට හිතන්නවත් දෙයක් නැහැ, අපිට ප්‍රපංච කරන්න දෙයක් නැහැ. දිගට බලන් හිටියොත්, හොඳ සැහැල්ලු මනසකින් බලන් හිටියොත් මේකේ තියෙන්නේ ගොඩාක් ඇති නැතිවීමක් විතරයි. අපි මුලින් හිස්තැනක් කිව්වට ඒ ස්තැනට ගියාට පස්සේ හොඳට දැක ගන්න පුළුවන් මේ දේවල් ගොඩාක් එනවා යනවා එනවා යනවා බොහොම වේගකින්. එකක්වත් නවතින්නේ නැහැ. හරියට අර අහසේ වලාකුළු ගියා වගේ ඒව නවතින්නේ නැහැ. ඇවිල්ලා යනවා 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 යනවා, ඒව ඉවරෙකුත් නැහැ. ඉවරෙනෙකුත් නැහැ. මේක හැබැයි කිසිම දෙයක් තියෙන්නේ නැහැ. ඇවිල්ලා යන්න එන්නේ. ඒකින්ද දැනගන්න පුළුවන් මේ සමාධිගත හිත තියෙන එක්කිනාට හිතන්න දෙයක් නැහැ කියනවා. න චේතනාකරණීය. එයාට හිතන්න දෙයක් නැහැ කියනවා, චේතනා කරන දෙයක් නැහැ කියනවා. ඒක ධර්මතාවයක් කියනවා මහණෙනි. යථාභූතය දැක ගන්න පුළුවන් සමාධිගත හිත තියෙන පුද්ගලයාට. ඒකින්ද තැම්පත් වුණාට පස්සේ දෙයක් නැති වුණාට පස්සේ අපිට අරමුණක් නැති වුණාට පස්සේ යාට හිතන්න දෙයක් නැහැ. මම මොකද කරන්න ඕනේ කියලා දෙයක් අවශ්‍ය නැහැ. එයාට ඒකෙම දිගටම ඉදියාර දැක ගන්න පුළුවන් මේ යථාභූතයේ මේ හිත වැඩ කරන වේගය. නැත්තම් මේක මේ සද්ද ඇහෙනවා, ඒව ඇවිල්ලා යනවා, සිතුවිලි ඇවිල්ලා යනවා, රූප අපේ මනසින් ධර්මතා ඇවිල්ලා යනවා, එතකොට වේදනා ඇවිල්ලා යනවා. මේවා දැයි එතනම නැති වෙන හැටි දැක ගැනීම යථාභූත ඥාන දර්ශනය කියන එක එයාට ලැබෙන ධර්මතාවයක් මිසක් එයාට හිතන්න දෙයක් නෑ ඒක පිළිබඳ කියලා සඳහන් කරනවා. ඒක තමයි ඊළඟ කරුණ. ඊට පස්සේ ඒකෙන් පස්සේ ඊළඟ කරුණ වශයෙන් සඳහන් කරන්නේ යථාභූතං භික්ඛවේ ජානතෝ පස්සතෝ න චේතනා චේතනාය කරණීයං නිබ්බින්දාමීති කියලා සඳහන් කරනවා. ධම්මතායසා භික්ඛවේ යථාභූතං යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති කියලා සඳහන් කරනවා. මහණනි, මේ යථාභූතයේ දන්නා පුද්ගලයාට මේ ඇති හැටිය, මේ ඇති නැතිවීම බොහොම ශීඝ්‍රතාවයකින් මේක නිමිත්තක්වත් කරන්න බැරි තරම් වේගයකින් මේක ඇති නැති වෙන එක දකින, මේකේ හරයක් නැහැ, සියලු දේ එන්නේ යණ්ඩයි කියන එක දකින පුද්ගලයාට, යථාභූතයෙන් දකින පුද්ගලයාට
හිතන්න දෙයක් නෑ මේක සසරට කලකිරේවා කියලා හිතන්න දෙයක් නෑ යා සසරට කලකිරිනවා කියලා සඳහන් කරනවා ඒක යථාභූතයේ දකින්නාට ලැබෙන ධර්මතාවයක් කියලා මේකෙදි සඳහන් කරනවා ඒ කියන්නේ මේක දකිද්දි ස්වාමීන් වහන්සේ මෙහෙම යද්දි මෙහෙම එනවා යනවා පේනවා දැන් මම මොකද කරන්න කියලා අහන්න දෙයක් නැහැ චේතනා කරන්න දෙයක් නැහැ එයාට ඒකෙන් ලැබෙන දේ තමයි එයාට ලැබෙනවා මේ එනවා හැම දෙයක්ම යනවා එක දෙයක්වත් තියෙන්නේ අඩු ගානේ අපිට තරහ ගියා නම් ඒකවත් දිගට තියෙන්නේ ඒකත් නැති වෙලා ඊට පස්සේ රාගයක් ආව නම් ඒකවත් දිගට තියෙන්නේ ඒකත් නැති වෙලා උපේක්ෂාවක් ආවත් ඒකත් දිගට තියෙන්නේ ඒකත් නැති වෙලා යනවා අපිට එන කිසිම දෙයක් සතුටක්වත් දුකක්වත් අසතුටක්වත් මේක තියෙන්නේ නැහැ මේක ඇති නැති වෙවි යනවා මේ යථාභූතයේ මේ ඇති වෙන ස්වභාවය නැත්තම් මේ ස්වභාවය දැනගත්තට පස්සේ මේ අනිත්‍යතාවයේ මේ ඇති නැති වෙන දෙක දැනගත්තට පස්සේ යාට කලකිරෙනවයි කියන එක මේ නිබ්බිදාව කියන එක කලකිරීමට වඩා මේකේ තියෙනවා මේ නිර්වින්දනය කරන ගතියක් නැත්තම් ඒක තුල මේ ද්වේෂයකින් තොර ඒක ඇලීම ස්වභාවයේ අඩු ගතියක් මේක මේ එපා වීම කියන එක ද්වේෂයේ දේශපදණයකින් තොරව එන මේ දෙයක් තමයි මේ නිබ්බිදාව කියන්නේ එතකොට ඒ පුද්ගලයාට ආයේ එයාව සනසන්න පිනවන්න ඒ කිසිම අරමුණකින් කිසිම කෙනෙක්ට කිසිම වස්තුවකට බෑ. ඉනිබ්බිදාවට එනවයි කියන එක සමහරුන්ට ඒක හරි මේ ඛේදවාචකයක්. නමුත් මේකෙදි සඳහන් කරනවා යථාභූතයේ දකින්න කෙනාට මේක දකින්න කෙනාට වෙන්නේ එකම දේ පාළ. නැත්තම් කලකිරෙනවා. නැත්තම් මේ නිබ්බිදාව පහළ වෙනවා. නිර්වින්දනය පහළ වෙනවා. ඉතින් අන්න ඒක තමයි ඊළඟ කරුණ වශයෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඒකේ ඊට පස්සේ සඳහන් කරනවා නිබ්බින්නස්ස වික්ඛවේන චේතනාය කරණීයං විරජ්ජාමීති කියලා සඳහන් කරනවා. ධම්මතා ඒසා වික්ඛවේ යං නිබ්බින්තෝ විරජ්ජති කියලා සඳහන් කරනවා. මහරණි මේ නිබ්බිදාව නිර්වේදය නිර්වින්දනය පැමිණියහුට විරාගය පැමිණෙමි කියලා හිතන්න දෙයක් නැහැ කියලා සඳහන්. ඒ කියන්නේ මේ එපා වෙච්ච පුද්ගලයාට මට මේ විරාගය පහළ වෙන්න මේ රාගය නැති වෙලා යන්න ද්වේෂය නැති වෙලා යන්න කියන එක චේතනා කරන්න දෙයක් නැහැ කියනවා නිබ්බිදාව පහළ වුණා නම් අනිවාර්යයෙන්ම ඊළඟට නොඇලෙන ගතිය මේ අරමුණු පොළා පහින ගතිය නැත්තම් කිසි දෙයක් අල්ලන්නේ නැහැ සමහරු කියනවා භාවනා කරන දිගටම ගියාට පස්සේ සාමින වාස මේ පොත් කියවන්න පුදුමාකාර ආසයි දැන් පොතක්වත් කියවන්න හිතෙන්නේ පත්‍රයක්වත් කියවන්න හිතෙන්නේ නැහැ වෙනද බලපු ටීවී බලන්න හිතෙන්නේ මේ අරමුණු වල බලන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් මේවා මේ හිතේ තියෙන්නේ සමහරු කියන මතක හිටින්නේ නැහැ කියලා. ඉතින් මේක ඩිමෙන්ෂියා කියලා ප්‍රශ්නයක් විදිහට ගන්නෙ සමහරු ඒකට කැමති. ඉතින් මේ විරාගය පහළ වෙනවයි කියන එක මේ නිබ්බිදායෙන් පස්සේ විරාගය පහළ වෙනවයි කියන එක මේ විරාගය පහළ වුණා නිබ්බිදාව පහළ වුණාට පස්සේ පාවින් පහළ වුණාට පස්සේ දැන් මොකද කරන්න ඕනේ කියලා අහන්න දෙයක් නැහැ හිතන්න දෙයක් නැහැ වෙන්නේ ඊගාවට ඊට පස්සේ විරාගය පහළ වෙන එක. ඒක ධර්මතාවයක් කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ ඊළඟ කරුණ වාසියෙන් සඳහන් කරනවා වීරත්තස්ස භික්කවේන චේතනාය කරණීයං විමුක්ති ඥාන දස්සනං සච්චි කරෝමීති කියලා මේ 11 වෙනි කරුණ වාසියෙන් සඳහන් කරන්නේ ධම්මතායසා භික්කවේ යං විරත්තෝ විමුක්ති ඥාන දස්සනං සච්චි කරෝති කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් සඳහන් කරනවා මෙන්න මේ විරාගයේ පහළ වෙච්ච පුද්ගලයාට මේ විමුක්ති ඥානය කියන එක නැත්තම් මේ මාර්ගඵලයක් හෝ මාර්ග ඥානයක් කියන එක ලැබෙනවා කියන එක හිතන්න නම් දෙයක් නෑ කියන මේක මොකද්ද කරන්න ඕන ස්වාමීන් වහන්සේ ඊගාවට කියලා එක අපිට හිතන්න දෙයක්වත් නෑ ආහාර දෙයක්වත් නෑ කියලා මේක තෙල ධර්මතාවයක් කියලා සඳහන් කරනවා. මේක මහණෙනි විරක්ත වූයේ විමුක්ති ඥාන දර්ශනය පසක් කෙරේ යන තෙල ධර්මතාවයකි. ඒක ධර්මතාවයක් මිසක් ඒක ඒකෙම වෙන දෙයක් මිසක් අපිට චේතනා කර කර එතන කරන්න දෙයක් නැහැ හිතන්න දෙයක් නැහැ අහන්න දෙයක් නැහැ ඒක අපිට දිගටම කරගෙන යද්දී සිදුවෙන දෙයක්. ඉතින් අන්න ඒ වගේ මේ විරාගය හින්දා මේ විමුක්ති ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ කියන්නේ මාර්ගයක් හෝ මාර්ගඵලයක් මාර්ග ඥානයක් පහළ වෙන්න මේ විරාගය හේතු වෙනවා. ඒ විමුක්ති ඥානයේ දර්ශනය අනුසස් කොට තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි අනුසසය. නැත්තම් විරාගයේ ආනිසංශය මේ විමුක්ති ඥාන දර්ශනය. මේ විරාගය මේ නිබ්බිදාවෙන් හින්දා හට ගන්න දෙයක්. ඒ කියන්නේ විරාගයේ අර්ථය වෙන්නේ මේ නිබ්බිදාව. නැත්තම් නිබ්බිදාවේ ආනිසංශය තමයි විරාගය. මේ නිබ්බිදාව වෙන්නේ යථාභූත ඥාන දර්ශනේ. නැත්තම් මේ ඇති හැටිය දැකීමේ ආනිසංශයක් වශයෙන් තමයි නිබ්බිදාව පහළ වෙන්නේ. ඒ වගේම මේ යථාභූත ඥාන දර්ශනේ මේ තිබෙන හැටි ඒ විදිහටම දකින්න පුළුවන් වෙන්නේ යාට
මෙන්න මේ හිත සමාධිගත වුණොත් පමණයි නැත්නම් මේ හිත සුඛයට පත් වුණොත් පමණයි නැත්නම් හිතේ තැම්පත් බතිය ඇති වුණොත් පමණයි කියලා සඳහන් කරනවා. මේ හිතේ සමාධිය සුඛය ඇති පුද්ගලයාට විතරයි මේ යථාභූත ඥාන දර්ශනේ යම් කිසි තැම්පත් කරගත කෙනෙක් විතරයි මේක ඇති සැටිය දකින්න පුළුවන්. මෙන්න මේ සමාධියක් ඇති වෙන්නේ නැහැ එයාට ප්‍රීතියක් පස්සද්ධියක් පහළ වුණේ නැත්නම්. ඒ පස්සද්ධිය ප්‍රීතිය පස්සද්ධිය පහළ වුණේ නැත්නම් සමාධියක් ඇති වෙන්නේ නැහැ. මේ පස්සද්ධිය පහළ වෙන්න හේතු වෙන්නේ ප්‍රීතිය. ප්‍රීතිය පහළ වෙන්න හේතු වෙන්නේ මේ ප්‍රමෝදය. ප්‍රමෝදය නැත්නම් ප්‍රමෝදය පහළ වෙන්න හේතු වෙන්නේ මෙන්න මේ හිතේ තියෙන විපලසර ගතිය නැති කිරීම නැතිවීම පිණිස. ඒ ආනිසංසයම තමයි හිතේ ප්‍රමෝදය පහළ වෙන්නේ. ඒ හිතේ ප්‍රමෝදය පහළ වෙච්ච පුද්ගලයාට තමයි හිතේ මේ පස්සද්ධිය ප්‍රීතියක් යථාභූත ඥාන දර්ශනයේ මාර්ගඵල ලැබෙන්නේ මේ විපරිසර ගතිය අඩු වෙච්ච නැති වෙච්ච කෙනාට. ඒ අවිපතිසාරය නැත්තම් මේ හිතේ විපරිසර ගතිය නැති කිරීම නැතිවීම සීලේ ආනිසංසයක් වශයෙන් ලැබෙන දෙයක්. ඒ හින්දා මේ සූත්‍රයේ සඳහන් කරන්නේ මේ සීලේ ඉඳන් කොහොමද මේ නිවන දක්වාම යන ගමනේ චේතනා කර කර හිත හිතා යන්න දෙයක් නැහැ. මේක සිදුවෙන දෙයක් කියලා සඳහන් කරනවා භාගතුන් වහන්සේ. ඒක හින්දා මේක මේ මහණෙනි මේ මෙසේ ධර්මයෝම ධර්මයන් පවත්න්නා. ඒ කියන්නේ ධර්මයන් විසින්ම ධර්මයන් පවත්වනවා. ධර්මයෝම ත්‍රිභූමික වර්ත තීරණයෙන් නිර්වාණ සංඛ්‍යාත පාරමී තීරණයට යනු සඳහා ධර්මතාවයම පුරන්නායි කියලා ඒකේ සඳහන් කරන්නේ. අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ ධර්මතාවයන් විසින්ම ධර්මතාවයන් හදාගෙන ඒක දිගට යන ගමනක් තියෙන්නේ. අපිට තියෙන්නේ අපේ මම අයින් කරලා මෙන්න මේ සිදුවෙන දෙයට බය නැතුව සිදුවෙන්න දෙන්න තියෙනවා. ඒකින්ද මම කියන්නේ නැහැ මේක කමටහන් සුද්ධ කරලා ධානය අහන්න එපා, මේ ආනාපානය නැතුව ගියාට පස්සේ මම මොකද්ද කරන්න කියන එක අහන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඒක අහන්න ඕනේ. ඒක සාකච්ඡා කරන්න ඕනේ. එතකොට තමයි අපි දැනගන්නේ මෙන්න මේක වඩන පුද්ගලයෝටි පිරිසක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක මට මේ ගමන යන්න පුළුවන්. නමුත් අපිට කියන්න තියෙන්නේ මේවා හිත හිත අයින්ද දෙයක් නැහැ. මේවා සිදුවෙන ධර්මතාවයන්. ඒකින් අපිට තියෙන්නේ මේ පිළිබඳ ධර්මීයතාවයන් පිළිබඳ විශ්වාසයක් තියාගෙන මෙහෙම දෙයක් වුණොත් මේක වෙනවා. මේක වුණොත් මේක වෙනවා. අන්නේ විදිහට හරියට එක වසර පාස් වුණොත් දෙක වසරට යනවායි කියන එක අපිට හිතන්න දෙයක් නෑ. ඒක ඉස්කෝලේම කරන දෙයක්. දෙක වසර පාස් වුණාට තුන වසර පාස් තුන් දෙක වසර පාස් වුණාට පස්සේ තුන වසරට යනවායි කියන එක ඒක අපි හිතන දෙයක් නෑ. අපි චේතනා කරන දෙයක් නෑ. ඒක ධර්මතාවයකින් සිදුවෙන දෙයක්. නැත්තම් ධර්මතාවයක් කියන්නේ ඒ ආයතනයේ විසි නීති පද්ධතියෙම නැත්තම් ඒ ආයතනයේ ව්‍යවස්ථාව අනුව සිදුවෙන දෙයක්. අපිට හිතන්න දෙයක්වත් අඳන්න දෙයක්වත් ටීචර් කියන දෙයක්වත් නැහැ. විකේ පන්තිය පාස් වුණා නම් තුනේ පන්තියට දාන්න. අන්න ඒ වගේ මේක පියවරෙන් පියවර පිරමේ 11 නිපාතයේ තියෙන මේ 11ක් ධර්මතා වැඩ කිරීම සිදුවන්නේ ඒ ධර්මතාවයන් වලට අනුව. අපිට තියෙන අපේ තියෙන මමයා වයින් කරගෙන මේක වෙන්න සිද්ධිය වෙන්න දීලා හොඳට නිරීක්ෂණය කිරීම නිරීක්ෂකෙක් වීම පමණයි. ඉතින් අන්න ඒක සඳහා අද ධර්ම දේශනාවත් හේතු වාසනේ වේවා. ඒ වගේම මේ කරගෙන යන භාවනා කටයුතු නැත්තම් මේ සතිමත් වීම දිගටම කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා සඳහන් කරලා අපි යනවා ඊළඟ අපේ වැඩ කටයුතු වලට. සාදු සාදු සාදු. බොහොමත් පින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ හැම දිනාටම පැහැදිලි වෙන්න ඇති ගෞරවනීය ස්වාමීන් වහන්සේ නච්චේතනාකරණීය සූත්‍රය පදනම් කරගෙන මේ සීලයක පිළිතුරුනාම කොහොමද හිත විසිරෙන්නේ නැතිව ගැන අපිට චේතනා කළ යුතු නැති බවත් එයින් ඉදිරියට ප්‍රීතිය ප්‍රමෝදය කය සංසිඳීම හෝ සිත සංසිඳීම හෝ නැත්නම් ඒ තුළින් ඇති වෙන සමාධි හෝ ඒකාග්‍රතාවය ගැන චේතනා කළ යුතු නැති බවත් ඊට පස්සේ එතනින් එහාට කොහොමද අපි යථාභූත ඥාන දර්ශනයට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් හෝ චේතනා කළ යුතු නැති බව එහෙම වෙන කෙනාට සසර ගැන කලකිරීමට ඇති කර ගැනීමට චේතනා කළ යුතු නැති බව එයින් නිබ්බිතාව සහ විරාගයට පත්වීමත් අවසානයේ මාර්ගඵල ලබා ගැනීමට පවා චේතනා කළ යුතු නැති බවට මේ සීලේ ඉඳගෙන කොහොමද අපි ශීලයක පිහිටලා සමාධියකට ගිහිල්ලා ඉතින් ප්‍රඥාවට යන්නේ කොහොමද කියන කාරණේ මම හිතන්නේ අපි මේ ප්‍රතිපදාව අපි හැමදාම කතා බහ කරන ප්‍රතිපදාව බොහොම ලස්සනට සාරාංශගත කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැම දිනාටම පැහැදිලි කරා. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීමට අපේ වැඩසටහන ඊළඟට තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් ආධුනික යෝගාවචරයන් වෙනුවෙන් නැත්නම් ආධුනික පුහුණු වෙන අය වෙනුවෙන් සකස් කරපු මේ උපදේශ පත්‍රිකාව පොඩ්ඩක් මතක් කරන එක. මා අපි හැමදාම මතක් කරනවා වගේ මේක මේ එක ජාතියකට ආගමකට
එහෙම නැත්නම් දේශ සීමාවකට සීමා වෙන දෙයක් නෙවෙයි, මනුෂ්‍යත්ව ලැබපු ඕනම කෙනෙක්ට මේ සත්‍ය වඩනවා කියන එකට යොමු වෙන්න පුළුවන්. අපිට අපිට අත්දැකීම් සහ මේ සාක්ෂි තියෙනවා අවුරුදු පහ පහේ හයේ වගේ ඉඳලා දරුවන්ගේ ඉතිරි ඉහළට ඉන්න ඕනම කෙනෙක්ට මේක මේ ක්‍රමය හදාරන්න පුළුවන් කියලා මේ ප්‍රත්‍යක්ෂයේ තියෙන සාක්ෂි තියෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ටම ඕනම කෙනෙක්ට ඇවිදින්න සහ ඉඳ ගන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනාටම මේ සම්බන්ධයෙන් හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. උපදේශ පත්‍රිකාව අපි ස්වාමීන් වහන්සේගේ ලබා දීපු උපදෙස් ටික සඳහන් කරොත් එහෙම එක කරුණු පහකට ස්වාමීන් වහන්සේ ගොනු කරලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් මූලික උපදෙස් නිස්සන වනයේ ආශ්‍රයෙන් ලබා දීපු මූලික උපදෙස් තියෙන වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් වලට ගිහිලා අද මේ වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක් හරි එහෙම නැත්නම් මේ ආධුනික උපදෙස් අලුත් කරගන්න ඕන කෙනෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ වීඩියෝස් වලට ගිහිල්ලා ඒව බලලා ඒ උපදෙස් අලුත් කරගන්න පුළුවන්, උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ අදාළ ලින්ක්ස් මම මික්සලාර් එකට දාලා තියෙනවා, තව ටිකකින් Zoom එකටත් දානවා. ඒ ඒ සම්බන්ධයෙන් යොමු වෙලා තමන්ගේ අවශ්‍ය උපදෙස් ලබා ගන්න කියලා හැම දිනකටම මතක් කරනවා. ඒ වගේම ඒ උපදෙස් ලබා ගත්තට හෝ හැම සතියෙම මේ බණ ඇවිල්ලා මේ සුත අනුග්‍රහය ශ්‍රවණය කළාට මදි, ඇත්තටම මේකේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබන්න නම් අපි හැම කෙනෙක්ම මේක ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරන්න ඕනේ. නැත්නම් අපි නිකන් උඩ ඉඳලා පීනන්න උත්සාහ කරනා වගේ වැඩක් කරන්නේ. ඒක නිසා මම දන්නවා හැමදාම මේකට සම්බන්ධ වෙන, නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති පිරිසක් ඉන්නවා කියලා මම ඒගොල්ලන්ට බොහොම ගෞරවයෙන් මතක් කර සිටිනවා. පොඩ්ඩක් හරි උත්සාහ කරන්න, දවසකට පොඩි විනාඩි 5ක් 10ක් 15ක් 20ක් වගේ කාල සීමාවක් වෙන් කරගෙන සතිමත් ඇවිදීමක් කරන්න, ඊට පස්සේ සතිමත් ඉඳ ගැනීමක් කරන්න උත්සාහ කරන්න. මුලින් අමාරු වෙයි, පස්සේ ටික ටික අපිට ප්‍රයෝරිටයිස් කරලා වෙලාව හදා ගන්න විදිහට අපි හැම දෙයකටම වෙලාවෙන් කරන්නේ. එතකොට Tamanටම ඒකේ වටිනාකමක් දැනුණාම මේ ඒ වෙලාවෙන් කරගන්න පුළුවන් වෙයි. එහෙම වෙලාවක් හොයාගෙන හැම මේක දිනපතා දෛනිකව කරන්න උත්සාහ කරන්න, සතිමත් ඇවිදීම සහ ඉඳ ගැනීම. එහෙම කාලයක් කරලා මේක දැන් සතියක් දෙකක් විතර කරලා පැය දෙකක් වගේ සම්පූර්ණ කාල සීමාව සතිමත් ඇවිදීමක් සහ සතිමත් ඉඳ ගැනීම පැය දෙක බැගින් කරාට පස්සේ ඒ තමන්ට ලැබෙන අත්දැකීම් කොහොම හරි ලියන්න උත්සාහ කරන්න. තමන්ට තේරෙන විදිහට ඇවිදිනකොට කොහොමද දැනුනේ, කකුල් කොහොමද දැනුනේ, පොළව කොයි විදිහටද මේ පොළවේ ස්වභාවය දැනුනේ, කකුල් වල ස්පර්ශන දැනුනේ කොයි කොටස, ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඉඳ ගන්නකොට කොහොමද දැනුනේ, පිම්බීම හැකිලීමද හුස්මද එහෙම නැත්නම් ඉරියව්වද, ඒ විස්තර තමන්ට පුළුවන් විදිහට ලියන්න උත්සාහ කරන්න. එහෙම ලියලා අපිට එවන්න පුළුවන් අපේ Google ෆෝරමයක් සහ ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒ දෙකත් මම මික්සලාර් එකට දැන් තමයි දාලා තියෙනවා, Zoom එකක් දානවා. ඒවා මාර්ගයෙන් තමන්ගේ අත්දැකීම් හෝ එහෙම නැත්නම් මේ සතිමත් බව වඩා ගැනීමේදී ඇති වෙන ගැටලු මේවට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට දැන් හැමදාම මේ අපි තියෙන මේ වැඩසටහන ඉදිරියට මේ වෙලාවටම තියෙනවා. ඒ වැඩසටහනෙන් පස්සේ සිතනුගහෙන් පස්සේ මේ තියෙන අපි ඇත්තටම මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩසටහන. එතකොට ඔබ අපිට Google ෆෝරම් එකට එවන හරි ඊමේල් එකට හරි එවන අපේ ප්‍රශ්න සාකච්ඡාවට අරගෙන ඒ සුදුසු අනුග්‍රහයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු අයට ලබා දෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැටළු නිරාකරණය කරන්න සුදුසු උපදෙස් ලබා දෙනවා. ඒ වගේම අනිත් අයටත් ඒ ගැටළු වලට උත්තර දෙනකොට අහන් ඉන්න අනිත් අයටත් ඒකෙන් ප්‍රයෝජනක් තියෙනවා. ඒක නිසා මෙහෙම පටන් ගත්ත කෙනෙක් ඉන්නවා නම් මම ඒගොල්ලන්ව ධෛර්යමත් කරනවා එහෙම ගැටළු ඉදිරිපත් කරන්න තමන්ට තියෙන. මොකද ඒ ගැටළුවම තව 10 දෙනෙක්ට තියෙන්න පුළුවන්. එතකොට අපි ඉදිරිපත් නොවී ඉන්නවට වඩා ඒව ඉදිරිපත් කළා අපි මේක මේ අපි හැමදෙනාම එක වගේ සලකන ධර්ම සභාවක්. අපි කාටවත් වෙනස් ගැටලු නැහැ, හැමෝටම තියෙන එකම ආකාරයක ගැටලු. අපි ඔක්කොම එක විදිහ එකම ගම් තලාව තියෙන වැලි කැට ගොඩක් වගේ. ඉතින් ඒක නිසා හැම අපි මේකම ධර්ම සභාවක ඉන්න නිසා අපිට ගැටලු ඇති වෙන එකක් නැහැ. එහෙම අපේ තියෙන ගැටලු නිරාකරණය කරගන්න. ඒක නිසා එහෙම ගැටලු තියෙනවා ලියලා ඉවරන්න කියලා මම මතක් කර සිටිනවා. ඒ වගේම අවසාන කාරණාව විදිහට අපි හැම ඉරිදාම මේ වැඩසටහන විතර පවත්නා. ඉතින් පුළුවන් හැම වෙලාවම වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා හැමදෙනාටම මතක් කර සිටිනවා.
ඒ ටික තමයි අපි උපදෙස් විදියට සඳහන් කරන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේ කමඨහන් වාර්තා අපිට ඉදිරිපත් කර තියෙන ප්‍රශ්න නැත්තම් කමඨහන් වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමේ ප්‍රශ්න උත්තර වැඩසටහන මම නදීට ආරාධනා කරනවා ප්‍රශ්න උත්තර වැඩසටහන මෙහෙවන විදියට. ස්වාමීන් වහන්සේ අපි වැහෙනවාද? හරි, අපි මේ ඇහෙනව නේද? දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඩිස්කනෙක්ට් වුණා වගේ. මේ කුසල ස්වාමීන් වහන්සේත් ඉන්නවා. කුසල හාමුදුරන්ගේ අර දුව කවුද? දුවෙක් ඉන්නවා නේද? අර වියානන්ද කවුද? කුසල හාමුදුරන්ගේ දුවෙක්. එයාගේ නෙමෙයි, මං කියන්නේ ඒව නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේත් අපි ආරාධනා කරමු. මේ වියානන්දුවගේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඇතිනේ, මේ වැඩිහිටියන්ගේ නැති වුණා. තියෙනවා ස්වාමී, අපි ඒවත් මොහොත ගෞරවයෙන් මේ ධර්ම සම්පත පිළිගන්නවා. නදීට පුළුවන් අපි ගොසලා උදුරට ආරාධනා කරනවා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න. මහත්මින් රාජිකා, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. අද දිනේත් ස්වාමීන් වහන්ස අපිට ප්‍රශ්න තුනක් ලැබී තිබෙනවා. එයින් පළමුවෙනි ප්‍රශ්නය කමටහන් වාර්තාවක් ලෙස ලැබී තිබෙන්නේ සිංහලෙන්. ඒ ඉදිරිපත් කිරීමට අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරයංක භාවනාව. මම භාවනා ආසනයේ මත පහසුවෙන් වාඩි වී සිරුර දෙසට අවධානය යොමු කළෙමි. මට සිරුරේ තෙරපී ඇති පාදවල තද බවත්ද හුස්ම ඉහළ පහළ යන ආකාරයේද දැනුනි. නාසය අවට ප්‍රදේශයේ නාඩි වැටෙන ආකාරය මට දැනුණු අතර සිරුරේ ස්ථාන කීපයක නාඩි වැටෙන ආකාරය මට වැටහුණි. මම හිස මුදුනට අවධානය යොමු කළෙමි. හිස දෙපස සිට හිස මැදට ගලා එන දැනීමක් හිස මැදදී එකට හැපි නවතින ආකාරයෙන් දැනීමක් මට ඇතිවිය. ක්‍රමයෙන් හිස මුදුන සිට පහළ අවයව වෙත අවධානය යොමු කළෙමි. මුහුණ ආශ්‍රිත ඇස්, නහය, කට, කම්මුල් ආදියේ මේ නාඩි වැනි දැනීම තීව්‍ර වූ අතර බෙල්ලෙන් පහළ අත් ආදියේ දැනීම ස්වභාවය අඩුවිය. ඉනෙන් පහළ පාදවල දැනීම අවබෝධ කරගත් හැකි වූයේ ඉතා අඩුවෙනි. මම හුස්ම දෙස අවධානය යොමු කෙළෙමි. එවිටද නාඩි ස්වභාවය දැනුණු අතර එක හුස්මක් ඉහළ ගැනීමේදී නාඩිවාර හතරක් දැනුනි. හුස්ම පහළ දැමීමේදීද මෙය සමාන විය. ඉන්පසු සිත පාලනයට හසු කරගත නොහැකි තත්ත්වයකට පත් වූ අතර ඔහේ සිතුවිලි ගලා යන්නට විය. ඒවා මතකයේ නැත. බාහිර ශබ්ද සහ සිරුරේ වේදනා එම කාලය තුල දැනුනේ නැත. පැයකට පසුව මම භාවනාවෙන් නැගී සිටියෙමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඔව්, මේකෙදි කලක් භාවනා කරපු කෙනෙක් කියලා පේනවා. ඉතින් ඒකෙදි ඒ නාඩි වැටෙනවා වගේ දැනෙනවා කියන්නේ ඉතින් ගොඩාක් සියුම් වෙලා ඒ ඇතුළත තියෙන සංවේදනා වලට අවධානය යොමු වෙලා තියෙනවා. නමුත් මෙතන පොඩි කක්ක කර ගැනීමක් සිදු වෙලා තියෙනවා. අර නොචේතනාකරණීයම් කියන එක චේතනා කරලා තියෙනවා පොඩ්ඩක්. නැවත අර අච්චර නාඩි වැටලා අර සියුම් වෙලා දැනෙන එක ආයෙ ඔළුවට දාලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ කෘතිමව. එතන ඉඳන් ආයෙ පල්ලෙහාට ගිහින් තියෙනවා ස්කෑනින් එක. මේ දේ කරන්නේ අපේ තියෙන මොකද්දෝ මේවා එකකට අපි චේතනා කරලා අපි කරන්න උත්සාහ කරනවා. නමුත් අර ධර්මයේ මේ දැන් මේ අද සූත්‍රයේ සඳහන් කරා වගේ ඒක ඉදිරියට යනවායි කියන එක ධර්මතාවය. නමුත් ඒක වරදක් වෙලා නැහැ, ලොකු වරදක් නෙමෙයි. නමුත් අපි ඒක පුරුද්දකට කරනවා ඇති. නමුත් ඒක කරන්න අවශ්‍ය නැහැ. අර දැනෙන දේ යථා භූතයේම දැනගත්තා නම් ඒක දිහාම ඇහැ කරවලේ වෙනකම් ඒක දිහා බලන් ඉන්න පුළුවන් නම් ඒකෙන් අරගෙන යනවා අපි ගමන. ආය අවශ්‍ය නැහැ අතෙන්ට දාන්න මෙතෙන්ට දාන්න කියලා. එතනින් ඒ නාසිකාග්‍රයෙන් හෝ ඒ නාඩි වැටෙන දේෙන් ඒකෙන් ස්වභාවිකවම ස්ථලයට ගියා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබ අවධානය ගියා නම් කමක් නැහැ. නමුත් අපි ඒක චේතනා කරලා බලෙන් අතෙන්ට ඇදලා දානවා කියන්නේ ආය මුලට යන. එතකොට ආය එතනින් ඉඳන් ආය යනවා කියන්නේ ආයෙත් වැටෙන්නේ අතෙන් තමයි. ආයෙත් එයා ගිහිල්ලා කියනවා මේ උස්මරැල්ල ඇස්සේ හතර පාරක් නාඩි වැටෙනවා කියලා. ඉතින් එතකොට බලන්න හොඳට බලගෙන යද්දි මේක එයාම ලස්සෙන්ට කියනවා එයා ඉදිරියට ගිහින් තියෙනවා. නමුත් එයාට හානියක් වෙලා නැහැ. අක්ක කරගෙනම නැහැ, ගාගෙනම නැහැ. නමුත්
හානියක් වෙලා නැහැ මොකද එයා ඉදිරියට ගිහිල්ලා තියෙනවා ඒ ගිහිල්ලා තියෙන ධර්මතාවයක් අනුව එයාගේ තියෙන හැකියාවක්වත් මොකුත් නෙමෙයි ඒ පුද්ගලයා අයින් වුණා නම් වැඩේ ගානට යනවා ඊට පස්සේ මේ නාඩි වැටෙන එක ඊට පස්සේ ඒකෙන් පස්සේ දැනෙන කන්ට්‍රෝල් නැති ගතිය මේක අනාත්ම ගතිය නැත්තම් මේක පුදුමාකාර වේගකින් වැඩ කරන එක යථාභූතයේ හොඳටම ප්‍රසිද්ධම වෙලා දැනෙන වෙලාවේදී අර මමයා ඉන්න බෑ මමයාට නිකන් ඉන්නත් බෑ නිකන් ඉන්නත් බෑ නමුත් එයා ඒක එතෙන්ට යනවාමයි ඒක යන්නේ ධර්මතාවයකින් අපි මොනවා කරන්නද අපි මොනවා කරන්න භාවනා කරන්න ගත්තත් මමයා ඉන්න තැන ඉඳන් මමයාව එනීට නැති වෙන තැනකට අරගෙන යනවාමයි හිත තැම්පත් වෙනවාමයි හිත තැම්පත් හිතට මේ මනස වැඩ කරන විදිය දකින්නවාමයි දකිද්දී ඔක්කාර වෙනවා පුදුම වෙනවා බය හිතෙන එක වෙනවාමයි ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ඒ හිතුණාට පස්සේ තමයි නිබ්බිදාව පහළ වෙලා මේව වැඩක් නැහැ කියලා මේව ඇලීමත් අඩුවේගෙන අන්න එතනින් පස්සේ තමයි අපේ විමුක්ති ඥාන දර්ශනයට අපේ හිත ළඟාවෙන්නේ ඉතින් මේ ගමනේ ගිහිල්ලා කියලා ඉතින් මේ ගමනේ ගිහින් තියෙනවා දෙන්න තියෙන එකම උපදේශ මොකුත් කරන්න යන්න එපා යන ගමනට ඒමම යන්න දෙන්න ඒ ෆ්ලෝ එක කඩන්න එපා තමන්ගේ මොනවා හරි පුරුද්දකට හෝ අහලා තියෙන දේකට හරි ඒක අර චේතනා කරන එක නවත්තලා පුළුවන් තරම් චේතනා නොකර මේක යන්න දෙන්න යන්න දෙද්දි මේ ගමනේ මේක හොඳට තේරෙනවා මේ පුත් කියන පුද්ගලයාට ගමනක් තියෙනවා ඒ ගමනක් තියෙනවා යාම මේ මේ චේතනා කරලා මේවා කරගන්න නැතුව චේතනා නොකර ඒ ගමනට දිගට යන්න දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ මොකද හොඳට භාවනාව ගිහින් තියෙන හින්දා ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැ මේ ඇතුළත තියෙන සියුම් සංවේදනයට නැත්නම් ඒ නාඩි වැටෙන එක හෘද ස්පන්දනයට මේ හිත තැම්පත් වෙනවා කියන්නේ ඒක බොහොම සියුම් සාමාන්‍ය ජීවිතේ දැනෙන්නේ නැති දෙයක් නමුත් ඒ විදිහට සියුම්ම දැනෙනවා නම් ඒක දිගට මොම යන්න දෙන්න එන්න ධර්මතාවයකින්ම ගමන ඉවර කරයි මම යා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න කියලා මම යාට කියන්න පැයියා වෙන්න එපා හරි හරි ගමන යනවනේ ඔයා පොඩ්ඩක් ඉන්න කියලා ඇතුළත ඉන්න මම යාට චූටක් පොඩ්ඩක් පුටුවක් දීලා වාඩි කරවල ගමන යන්න දෙන්න එතකොට දන්නේම නැහැ ගමන මේ ඉදිරියට යනවා ඒකින්ද නැවතත් වාර්තා කරන්න අර ඒ චේතනා නොකර ඒ කියන්නේ ස්වභාවික ගලණයට කොච්චර දුරට අපිට සාධනීය වෙන්න පුළුවන්ද කියන එක ඊළඟ වර්තාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. මයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය අපිට ලැබිලා තියෙන ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රකාශයක් විදිහට ඉංග්‍රීසි වලින් ඊට පස්සේ වියානාදුවගේ සුපුරුදු පරිදි වර්තාව තියෙනවා. කුසලාමුදුරන්ට අපි ආරාධනා කරමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. කුසල දුව ඉන්නවා. ඊට ඉස්සෙල්ලා තව ප්‍රකාශයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් මම කුසල ස්වාමීන් වහන්සේට මම යොමු කරන්න අවසරයි ස්වාමීන් වහන්ස this is actually not a report ස්වාමීන් වහන්ස it's a presented in a form of a statement so let me read it out I have not been practicing on regular basis I have been trying to follow programs in the TV and YouTube I am a beginner That's all, Swamina. Just a statement only. Okay, for this person, I think we have to give them some guidance so they can start their practice. So if you refer to probably Satipatthana website or even the YouTube channel, you can find two videos about basic instructions on how to practice mindfulness, mindful walking and mindful sitting. So that is a good starting point where you can begin your practice. So of course we follow Dhamma Desanas and Dhamma talks and all those things, but you have to start someday. You have to start your practice. So listening to Dhamma talks, listening to Q&As, discussing about Dhamma, these things will lead us, these things will direct us in the right direction, but you have to move to the next step. You have to take the next step. So the next step is to start training your mind. All the Dhamma talks, all the Dhamma teachings are directing you towards that. So when you start training your mind, you are starting to see the Dhamma in yourself. Earlier you were listening to Buddha, earlier you were hearing about Buddha, earlier you have faith in Buddha, but when you practice on your own, you are trying to see Buddha in your mind, you are trying to experience Buddha in your mind. So when you do that, you don't need
those teachings anymore, because now you know for yourself. So that is the idea behind the practice. So when you practice more and more, you start to realize on yourself. So it is like the taste, salt taste. We can preach about salt. We can tell people that this is how salt is tasting. This is what it feels like. We can put into words. But that communication, only like 5-10% we can communicate about salt. But when somebody tastes salt for themselves, then they really understand, this is how salt tastes like. This is what it was they were talking about. So that's the difference we want to achieve in ourselves. So we start with listening. We start with having faith in Buddha. But little by little, when you practice, you see for yourself. When you practice, you become the Buddha. Little by little, your heart becomes the Buddha. So that's why Buddha says you have to see Dhamma in you. Don't try to look at me and see Dhamma. Instead, you see Dhamma in yourself and you become Buddha in your heart. You become Dhamma in your heart. You become Sangha in your heart. So that's the idea of practice. So get those two videos I was referring, Mindful Walking and Mindful Sitting, both Sinhala and English medium videos are available. So you can refer to those, then you can start your practice. Maybe one hour if you can reserve, then that's best. If you can't, then at least like 10-15 minutes do mindful walking, 10-15 minutes do mindful sitting, and that is a good start. So when you practice for a few days, you will see this is what I feel when I do mindful walking, and this is what I feel when I do mindful sitting. So that's your report. That's your report for the program. So when you submit such a report, we can give you further advice how to develop your mind, how to see Buddha in your own mind. So we will give him those instructions. Yes, Mante. Next report, as usual, came from the Vianadur. Let me share this screen, Sarnasa, because we have a nice painting from her. Let me read the report, Sarnasa. Mindful walking. I was walking in the backyard, back and forth. I felt grass touching my feet. I felt hot. I also heard that birds are tweeting. I felt a bit of dizzy when I turned at some point. That's the end of the report, so I answer. And underneath that, we have a painting as well. Thirun Sarnai. Okay, so this is her report about mindful walking. And she's continuously submitting reports. Every week, she maintains her face. So that's something important. Maybe her mother is pressuring her. Maybe she wants to do it. Anyway, she's submitting. So that's good. That's good. Otherwise, if you just listen to the talks or if you just do practice for 1 or 2 days and then forget, then it won't do. So this one, we have continuously for like last 2 months, I think she has been submitting reports every week. So that's a good sign. And I think now she knows about mindfulness a lot. Now even she can teach somebody, you can teach how to practice mindfulness, because even though she's a little kid, but she practiced. She know how to do mindfulness. She know how to walk mindfully. She know how to sit mindfully. So that's a good starting point. And when you experience for yourself, you can even tell somebody, you can teach somebody and tell them this is how you want to become mindful. You don't have mindfulness. You are lost in your mind most of the time. But this is how we start. This is how we become attentive. This is how we become heedful. So that's how a practitioner can teach somebody else. A practitioner can develop their skill further by teaching somebody. So it says, if you know something, you have to teach it to somebody. If you teach it to somebody, then you are the person that's benefiting most, not the other person. Because when you teach, you have to
extend your knowledge. You have to extend your skill. That's how we learn. So even participating for these programs, we are also learning. Even Nadeep is learning, even Rajika is learning. That's how the process goes. So even the people who are here, maybe you have practiced for a few days, maybe you have practiced for a few weeks, but still you can try and teach somebody. Pick somebody who is not mindful. Pick somebody who is lost in their mind. Pick somebody who is out of this world and try to teach them. You come back to this world. Be present in this moment. Be present in this activity. Don't get lost in your mind. Don't go to some other world and stay in this moment. So that way we have to start. So when people are older, it is difficult to teach. If you pick a kid, it is easier to tell them. So with time, all we gather as knowledge, all we gather as skill, all we gather as professions, it's nonsense that we gather. Nothing else. Nonsense we gather as professions. Nonsense we gather as education. Nonsense we gather as skills. So with time, you become more and more nonsense. That's the change. So when you start, you are closer to Nibbana. You are closer to present moment. You are closer to the truth that Buddha is preaching. But when you spend more and more time, you become nonsense. That is the correct word. So it is really difficult to undo this nonsense. When you tell somebody, you just let them go. They won't accept. They will say, this person doesn't know. He doesn't know as much as me. That's why he is teaching. That's why he is telling to let go. But I have these professions. I have this education. I have these certain things that I have acquired very difficult. So they hold on to those things. That is nonsense. They hold on to nonsense. So if you start to let go, if you start to stay in this present moment, you realize this Dhamma is right there. It is right next to you. But when you hold on to things, you can't see. When you let go of things, it is right there. So that's the difference. So if you teach somebody, you will see. Try to teach a small kid. Try to teach older person, probably your mother, father, grandmother, I don't know. So when you try that, you will see it is really difficult to tell them when they are older. It is much easier to tell a young person, a kid. It is much easier. So that's the difference. So Viana, in that sense, by age 6, she has gathered all this information. She had gathered all the skill about mindfulness. So that is why she's reporting about mindful walking, mindful sitting, these activities. Okay, so that for her, we will give another task. Maybe let's say taking a bath or washing your face, you can try to be mindful. So every day you get a chance to practice this. Pick one of the activities you like, maybe taking a bath, maybe washing your face. So you have to be mindful and you have to tell us the details that you notice when you practice this activity mindfully. We have another two reports. One actually came through the chat section. Let me read that first. Most Venerable Swamin Mahansa, Avasarai. This is further to last week's discussion. As Obavahanse advised, I did mindful sitting after mindful walking and I could sit symmetrically, then did quick body scan, then fixed on breathing. After 3-4 breaths, I saw my usual white light in front of me. This was there since age of 14. Then I knew it. Then I drifted into Histhana or emptiness. Then I could be aware of smoothness. I could be like that for nearly half an hour. Few thoughts came and went. I was aware of it. Thank my mind left me and went away.
On the second day, I did the same, but could not be awake more than a few minutes. I felt sleep and slept. But while asleep, I saw some thoughts coming and going sometimes. Sometimes I felt the emptiness, but most of the times I was not aware. It's a clear sleep. Please advise me in Sinhala. Teruan Saranai. Obavahanseta bohoma pinsidu weva. That's the end of report, Swaminathan. හොඳයි එතකොට දැන් මෙතන මේ අර කලින් සතියේ කතා කරපු කෙනා මං හිතන්නේ එතකොට දැන් යම්කිසි ජිරියක් යම්කිසි ගමනක යෙදෙනවා ඉතින් දැන් ගිය සතියේ ඒ දීපු උපදේශෙත් එක්ක කතා කරන ආකාරයක් තමයි තියෙන්නේ ඉතින් ඒක වටිනවා එහෙම නැත්නම් ඉතින් එකක් මොකක් හරි ආගෙන ආවා සති ගානක් ඔහේ එහෙම ගිල්ලා ඉඳලා ආපහු ආවා කියලා වැඩක් නැහැ ඒ වෙනුවට අන්න පොඩ්ඩක් එක දිගට වැඩක් කරගෙන යන ශක්තියක් හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක සමහර කෙනෙක්ට නැහැ. ඒක අපිට තේරෙන්නේ මේ 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 කලින් අරන් ආපු එකක් ද නැත්නම් මේ කාලේ මේ දිනු කරගන්න පුළුවන් එකක්ද කියලා. සමහර කෙනෙක්ට එක දිගට වැඩක් කරන්න බෑ. ඉතින් අර වඳුර ගේවල් හදනවා වගේ මොකක් හරි පටන් ගන්නවා. පටන් අරගෙන වැස්ස කාලෙට පොඩ්ඩක් ඉතින් එහෙම මෙහෙ අත ටිකක් පාත් කරලා හදන්න බලනවා. වැස්ස පෑව ගමන් ඉතින් ආපහු අමතකයි. එහෙම නිවනක් තියා සාමාන්‍ය ජීවිතේ මොකක් හරිවත් ළඟා කරගන්න හරි අමාරුයි. ඒ වෙනුවට අනේක දිගට කාලයක් තිස්සේ යම් කිසි විදියක දිශාවකට ගමන් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඔය හිතේ ස්වභාවයක් ගැනම තමයි අපි කියන්නේ. මොකද්ද එකක් ඇල්ලුවාට මොකද ඒක අමතක කළා තව එකකට පයින්නවා. තව එකකට පයින්නවා. තව එකකට පයින්නවා. අර මේ හිතේ ක්‍රියාවලියට අහු වෙනවා. ඒකට අද හොඳයි කියලා පෙනෙන දේ හෙට හොඳයි කියලා හිතෙන්නේ නැහැ. අර කල්පනා කර කර එක එක දේවල් ඔස්සේ මුලාවට පත්වීමක් තමයි තියෙන්නේ. ඒ වෙනුවට අන්න එකක් අල්ලගෙන මේක මම මට හිත පිණිස පවසින දෙයක් මේක මට සුබය පිණිස පවතින දෙයක් කියලා මොකක් හරි මේ වගේ දෙයක් එක දිගට කරගෙන යන්න පුළුවන් නම් ඒක අමුතුම ශක්තියක්. ඒක අර ලෝකේ නතු කරන ශක්තියක්. ඒක යම් කිසි විදියක අපිට නිවන කරා යන්න හේතු වෙන ශක්තියක්. එතකොට ඔය සමහර අපිට දකින්න ලැබෙනවා ඒ බාහිර ලෝකේ විවිධ අපිට අනුමත කරන්න බැරි විසානති ඔස්සේ වුණත් කෙනෙක් ජය ගන්නවා. ඒ ජය ගැනීම අර යම්කිසි දේක නිරත වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි එන්නේ. එකම දේ නැවත 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 කරනවා මේ මිනිස්සයා. ඒ කිරීම තුලින් අන්න ලෝකේ නතු කරන්න පුළුවන් තත්ත්වයක්, ලෝකේ යටතේ පවත්වන්න පුළුවන් තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා යනවා. ඉතින් ඔය ලොකු ලොකු ව්‍යාපාරිකයෝ ගත්තොත්, සමහර විට ඔය ලෝකේ ප්‍රසිද්ධ චරිත ගත්තොත්, අන්න ඒ පුද්ගලයන්ගේ මේ කියන ක්වලිටි එක තියෙනවා, මේ කියන ස්කිල් එක තියෙනවා. ඉතින් ඒක දිසානතිය තියෙන්නේ වැරදි දිහාවකට වෙන්න පුළුවන්. නමුත් අන්න ඒ ගමන තුලින් ඒගොල්ලෝ සාර්ථකත්වයක් යම් කිසි විදියක ලෞකික ජීවිතයක සාර්ථකත්වයක් හරි ළඟා කර ගන්නවා. ඉතින් අනේ මේ පැත්තටත් එහෙම දෙයක් ඕනේ. ඒ වගේ ශක්තියක් ඕනේ. එක දිගට ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් ඕනේ. එහෙම නැතුව මේ දිශාව උනතට සාර්ථක කරගන්න අමාරුයි. එහෙම නැති කෙනෙක් ගොඩක් වෙලාවල අද මේකට සම්බන්ධ වෙනවා. ඊළඟ සතිය වෙනකොට ඒ හරි යනවා. ඊට පස්සේ සතිය අලුත් වැඩක් මොකක් හරි පටන් ගන්නවා. ඊට පස්සේ සතියේ සූත්‍ර කියවන්න පටන් ගන්නවා. ඒ ඔහොම තමයි ගමන. ඒ වෙනුවට අනේ එක දිගට වැඩක් කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ දැන් දැක්කුණ වார்த்தාවේ මේ විස්තරතරතුරු දිහා බැලුවාම ඒ කතා කරන අවස්ථාව දිහා බැලුවාම අපිට තේරෙනවා දැන් මේ වැඩේපත් වෙලා තියෙනවා. එතකොට ওই නිදිමතක් ගැනනේ ඔය පැමිණිල්ල තියෙන්නේ. එතකොට ওই නිදිමත තව තව හොඳින් අධ්‍යයනය කළා නැවත නැවත මේ විදිහට නිදිමතාවට කමක් නැහැ. ඒ වාඩි වෙලා ඉන්න එක කරලා ඊළඟට ඇවිදින එක කළා බලන්න වෙරිෆයි කරගන්න ඔය කියන කතාව ඇත්තටම නිදිමතක්ද කියලා. ඒතර මෙතන ගොඩාක් දුරට ස්ථිර කරන්න හදනවා මේක නිදිමතක්ම තමයි කියලා. නමුත් ගොඩක් වෙලාවට වැඩේ හරියනකොටත් ඔන්න ඔය විදිහේ නිදිමතක ආකාරයේ දෙයක් එනවා. ඒකින්ද මේක අපි නැවත නැවත පරීක්ෂා කරගත යුතුයි. කොහොමද නැවත නැවත පරීක්ෂා කරන්නේ? ඔය විදිහටම ඇවිදින්න, ඔය විදිහටම වාඩි වෙලා ඉන්න, ඔය විදිහටම නැවත නැවත වාර්තා කරන්න උත්සාහ ගන්න. ඒතකොට දවස ගානේ ඕක කෙරෙනකොට තේරෙනවා කෙනෙක්ට
මේක ඇත්තටම නිදිමතක්ද? එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් මම මේ නිදිමත විදිහට අර්ථ දක්වනවාද කියලා. ඒතකොට සමහර වෙලාවට ඇත්තටම නිදිමතක් වෙන්නත් පුළුවන්. එතකොට අන්න ඒක හරහා යාමක් අපිට තියෙනවා. මේ ප්‍රතිපදාව විශේෂයෙන් හරහා යාමක් තමයි තියෙන්නේ. ඒතකොට දැන් ඔය ආලෝකයක් ඇවිල්ලා ඒක ගැන බොහොම සතුට වෙලා තියෙනවා. නමුත් ටික වෙලාවකින් ආලෝකේ හරහා ගිහිල්ලා තියෙනවා. ආලෝකය හරහා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ නිදිමතක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට නිදිමතත් හරහා යා යුතුයි. එතකොට අපි සාමාන්‍යයෙන් බාහිර ලෝකෙ දිහා බැලුවහම අපි දැකලා තියෙනවා අර ගුහාව උමග කෙළවර ආලෝකය කියලා කියනවා. ඊළඟට ඉරපායල කළුවර දුරු වෙලා තියෙනවා නම් ඒක සුබයි කියලා කියනවා. එතකොට අපි මේ නිවැරදි දිහාව හැම වෙලේම ආලෝකයෙන් තමයි අර්ථ දක්වන්නේ. උමග කෙළවර ආලෝකයෙන් අපි අර්ථ දක්වනවා නිවැරදි දිහාව. එහෙම නැත්නම් ආලෝකයේ දිහාට ගමන් කරන්න කියලා නිකන් කතාවටත් කියනවා. ඊළඟට අපි කියනවා මෙන්න මේ ඉරපායල එළිය තියෙන තැන සුභයි. ඊළඟට අඳුරු නොදන්න තැන අසුභයි කියන අදහසින් තමයි සාමාන්‍යයෙන් අපි කල් ගෙවන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝක මතවාදී. නමුත් මේ විදිහේ ප්‍රතිපදාවක් වඩනකොට අපිට සමහර විට අඳුර හරහා යන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. අඳුර තමයි නිවැරදි දිහාව කියලා පෙනෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට තේරුම් ගන්න හරි අමාරුයි. ඒකින්ද තමයි අපි සමහර විට මේ විදියට පිරිසක් විදියට සාකච්ඡාවක් කරන්නේ. පිරිසක් විදියට සාකච්ඡාවක් කළා අන්න මේ අපිට අපහසුතාවයක් විදියට පේන තැන සමහර විට අඳුරුයි කියලා පේන තැන හරහා ගියොත් සමහර විට එතන පිටිපස්සේ නිවන සැඟවිලා තියෙන්න පුළුවන්. එතන පිටිපස්සේ මේ කියන විමුක්තිය සැඟවිලා තියෙන්න පුළුවන්. දැන් මේ ධර්මයට අනුව අත්‍තරම අඳුර තුලින් තමයි අපි එළියක් දකින්නේ. නැතු එළිය තියෙන දිහාවට ගියා කියලා ගත්තොත් අපිට එනං සාමාන්‍යයෙන් බැලුවොත් දුක්ඛ කියන එක අඳුර විදිහටනේ පේන්නේ. නමුත් මේ ධර්මයට මඟ පාදන්නේ මොකෙන්ද? දුක්ඛෙන්. දුකෙන්ම තමයි. සතුට තියෙන තාක්කල් අපිට මේ මාර්ගය පෙන්වලා දෙන්නේ නැහැ. ඒක නෙවෙයි දේවිය ලෝකවලට ගියාම වෙන ආස්පෙක්ට් එක ඒක තමයි ඉතින්. දේවිය ලෝකවලට ගියාම ඉතින් හරි අමාරුයි මේ වගේ වැඩකට ඔළුව දාගන්න. මොකද ඉතින් සතුට තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට දුකක් දැනෙනව අඩුයි. ඉතින් ඒකේ ඉන්නකන් සතුටෙන් ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා කොයි හරි අපායකට වැදුනහම දුක දැනෙන්න ගන්නවා. නමුත් එතකොට ප්‍රමාද වැඩි. ඉතින් මනුස්ස ලෝකෙට යන්න කියලා දෙවිවරු ආශිර්වාද කරනාලු අර චුත්ත වෙන දෙවිවරුන්ට. පොඩ්ඩක් ධාරිය දෙහිම දාගෙන එනවාලු චුත්ත වෙන කාලේ වෙනකොට. පොඩ්ඩක් ඉතින් ගඳක් එහෙම ගන්න ගන්නවලු. ඒකට කියනවලු මේ ප්‍රිය මිත්‍රය ඔබ මැරිලා ගිහිල්ලා සුගතිය උපත්තිය ලබාවා. සුගතිය උපත්තිය ලබාවා කියලා කියනවලු. ඒකට මොකයිද මේ සුගතිය? අන්න මනුස්ස ලෝකෙ ඇවිල්ලා උපත්තිය ලබන්නේ කියලා තමයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ එහෙම කිව්වට මොකද? ඒගොල්ලෝ කරන කට්ටියත් නෙමෙයි ඉතින්. එහෙට වෙලා ඉඳගෙන අර මැරෙන එකගේ හිත සංසන්න වගේ කියනවා. ඉතින් අපිත් කියනනේ මැරෙන්න එනකොට අනේ ඉතින් මෙහෙම වේවා කියලා. නමුත් ඉතින් එහෙම වෙච්ච උන් හරි අඩුයි. මේ වෙනුවට අන්න ගිහිල්ලා කොයි හරි අපායකට වැටෙන එක තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි සුගතිය උප්පත්ති ලබාවා කියලා කියනවලු. මොකද මේ දුක දැනෙන තැනක ඉන්න ඕනේ. දුක දැනුන් නැත්තම් ඒ අඳුරු ගතිය තියුනේ නැත්තම් අපි හැමදාම අර ආලෝකයක් පිටිපස්සේ ගිහිල්ලා මුලාවටපත් වීමක් තමයි තියෙන්නේ. එතකොට යම් කිසි විදියක දුකක් කියන්නේ අඳුරු ස්වරූපයක් තමයි අපිට පේන්නේ. නමුත් ඒක හරහා යාම තුළින් මේ ධර්මයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. නිന്ദක් කියන්නේ අඳුරු ස්වරූපයක් තමයි අපිට පේන්නේ. නමුත් නිന്ദ හරහා යාමෙන් මේ ධර්මයේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට වේදනාවක් වගේ එකක් ආවොත්, දැන් විනාඩි 30ක් 40ක් ඉඳලා තියෙන්නේ. තව විනාඩි 20ක් යනකම් පොඩ්ඩක් දික් කරගන්න බැලුවොත්, පැයකට කිට්ට වෙන ගානක් වාඩි වෙලා ඉන්න බැලුවොත්, එතකොට තේරෙනවා ඔන්න වේදනාවක් එනවා. පුපුරු ගහගෙන මේ ඇටකටු කලන්න වගේ එනවා. එතකොට ඒකත් අපින අඳුරු විදිහට තමයි පේන්නේ. වැරදුනා කියලා තමයි පේන්නේ. නමුත් අඳුර හරහා ගියොත් නිවනට ළඟයි. ඊළඟට අර නොදන්න තැනකට ගියාම කෙනෙක් බය වෙනවා. ඊළඟට හුස්ම දිය වෙලා ගියාම ප්‍රස්ස කන්දරාවක් හදා ගන්නවා. නමුත් අන්න අර අඳුරු කියලා පේන තැන, වැරදුනා කියලා පේන තැන මේ ධර්මයේ ස්වභාවයක් තියෙනවා. එතකොට අර ලෝක සම්මතයේ තමයි ආලෝක්‍ය දිහාවට පහසුව දිහාවට යන්න කියලා. නමුත් ගොඩක් වෙලාවට මෙන්න මේ අපහසුව හරහා යාමක් මේ ධර්මයේ තුල තියෙනවා. අර ලෝක සම්මතයට එරෙහිවීමක් මේ ධර්මයේ තුල තියෙනවා. මේක නිසාමද කොට බුදුරජාණන් වහන්සේ අර ද්වේතානුපස්සනා සූත්‍රේ 16 ආකාරයකට කියනවා. මෙන්න මේ ලෝකයේ මිනිස්සු යම් කිසි දෙයක් සත්‍යයි කියනවාද? ආර්යයන්ට ඒක බොරු. ලෝකයේ මිනිස්සු යම් කිසි දෙයක්
අසත්‍යයි කියනවාද ආර්යන්ට ඒක සත්‍යයක් මොනවාම කියලා මේ උඩු යටිකුරු මතවාද දෙක පෙන්නනවා මේ ආලෝකයේ අඳුර අතර වෙනස පෙන්නනවා අන්න ඒක හින්දා බලන්න මෙන්න මේ අපිට අපහසුතාවයක් විදිහට වැරදුනා පැටළුණා විදිහට යම් දෙයක් ඉදිරිපත් කරනවා නම් ඒ හැමදේම අන්න අර නිවනේ ස්වභාවයක් වෙන්න පුළුවන් නින්දක් ඉදිරිපත් වුණත් ඒ වගේ තමයි වේදනාවක් ඉදිරිපත් වුණත් ඒ වගේ තමයි හිත ඇවිස්සන ස්වභාවයක් ඉදිරිපත් වුණා ඒ වගේ තමයි අනේ හරහා යාමට උත්සාහ කරන්න වැඩි වැඩියෙන් නැවත නැවත පුරුදු කරලා වාර්තා කරන්න කියලා කියමු ඊළඟට සක්මන නිකන් ලිස්සල යවලා තියෙනවා ඒ වාර්තාවේ සක්මන නිකන් ලිස්සල ගිහිල්ලා තියෙනවා ඒතකොට සක්මන අනිවාර්යෙන් ওই වාර්තාවට ඇතුළත් කළ යුතු කොටසක් ඒ අත්දැකීම ප්‍රකාශ කළ යුතු කොටසක් අනේ ඒකත් නිවැරදි කරගන්න කියලා අපි කියමු ඊළඟ වාර්තාව පරයංක භාවනාව භාවනාවට මා ආධුනිකයෙක් වන නිසා වැරදි ඇතොත් සමාවන සේක්වා ගෞරවනීය ස්වාමීන් වහන්ස දිග ආශ්වාසයක් දිග ප්‍රාශ්වාසයක් ගෙන හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි හුස්ම රැල්ල නාසිකාග්‍රේ වැදි ඉහළ පහළ යන ආකාරය නිරීක්ෂණය කළෙමි ආයාසයක් නැතිව හුස්ම ඉහළ පහළ යන බවක් හැඟුණි එක්වර වම් උර හිසේ කැක්කුමක් ඇති විය වහා මගේ සිත ඒ වෙත ඇදුණි ටික වේලාවක් වේදනාව වෙත බලා සිටි මට එම වේදනාව නැති වී ගිය බවක් දැනුණි නැවත මූල කර්මස්ථානයට පැමිණි විට හුස්ම රැල්ල ඉහළ පහළ යන ආකාරය දැනුණු අතර හුස්ම රැල්ලේ සියුම් ගොරෝසු බව දැනුණි මෙසේ හුස්ම රැල්ල දෙස බලා සිටි මට නැවත හුස්ම රැල්ල පිට ගිය බවක් දැනුනි. ඒ මගේ පාද දෙකේ වරහන් තුල යටිපතුල් වල විශාල වේදනාවක් ඇති විය. දැන් මගේ සිත යටිපතුලේ වේදනාව වෙත යොමු වී ඇත. එකම ආකාරයකින් පාද දෙක පොළවේ තබා ගැනීමට නොහැකි විය. වරින් වර පාද තබන ආකාරය වෙනස් කරමින් ඒ දෙස බලා සිටියෙමි. මම ආයාසයෙන් වේදනාව මැඩගෙන නැවත මූල කර්මස්ථානය පැමිණ හුස්ම රැල්ල ඉහළ පහළ යන ආකාරය දෙස සිත යොමු කළෙමි. ටික වේලාවකින් මගේ පාද දෙකේ වේදනාව සම්පූර්ණයෙන් පහවී ඇති බවත් පාද දෙක පොළවේ තිබෙන බවත් මට නොදැනි ඉතා සැහැල්ලු බවක් දැනුනි. අයක පර්යංකේ මා අයක පර්යංකයක් මා විසින් කරන ලදී. වැරදි ඇතොත් පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ පදමි. තෙරුවන් වාර්තාව අවසන් කරනවා. එතකොට දැන් අර කලින් මම කියන්න උත්සාහ කරපු දේ මේ වார்த்தාව තුළ ඇතුළත් වෙනවා. ඉතින් අර අර ඇත්තටම මේ මේ ප්‍රතිපදාව වඩනකොට එක්තරා විදිහක හිතෙනවා නිකන් මේ මේ නිකන් අපිට පණිවිඩ දෙනවද කියලා. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ගෙනහලා නවත්තනවා ඊළඟ වාරාවේ ඒකෙන් කැලලක් තියෙනවා. යම් කිසි විදිහයක ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මෙන්න ගහද්දී ආවලා ඉඳියම උත්තරයක් මතුවෙනවා. ඔන්න ඔය වගේ දේවල් තියෙනවා ඉතින්. එක්තරා විදිහක මේ ස්වභාව ධර්මය එහෙම නැත්නම් මේ ධර්මයේ කතා කරනවා. මේ විදිහේ පණිවිඩයක් අපිට මේ වටපිටාවෙන් උනත් ගන්න පුළුවන්. සමහර විට අර අපි ජාතක කතාවක අහලා තියෙනවා මෙන්න මේ රජතුමෙක් යම් කිසි දෙයක තමන්ගේ සේනාව සමග ගමනක් යදිලා ඉන්නකොට දකිනවා අඹ වත්තක් බොහොම ලස්සනට පළ අරගෙන තියෙන අඹ වත්තක්. ඉතින් මේ රජතුමා කල්පනා කරනවා මම මේ මේ අඹ වැළඳුවා නම් හොඳයි. මේ අඹ අරගත්තනම් හොඳයි. ඉතින් දැන් මේ වැඩකට රාජකාරියකට යන ගමන් ඉන්නේ. ඒකින් දැන් හිතනවා එමින් ගමන් අඹ කන්න ඕනේ කියලා හිතාගෙන පිටිවිල්ලක් ඔළුවට දාගෙන යනවා. මේ ප්‍රණීත අඹ. ඊට පස්සේ ගමන ගිහිල්ලා ඒ සේනාව එක්ක යන අවශ්‍ය ස්ථානෙට ගිහිල්ලා ආපහු එමින් ගමන් එනකොට අර අඹ වත්තේ ගස් සම්පූර්ණ කඩලා බිඳලා අතු අතු ඔක්කොම විනාශ කරලා අඹ නැති වෙන තරමට ගස්වල කොළයි අතුත් නැති වෙන තරමට බිම වැටිලා තියෙනවා. බලනකොට මේ රජතුමාගේම පිටිපස්සෙන් ආපු අර සේනාව තමයි මේක කළා තියෙන්නේ. ඒකට රජතුමාට බොහොම හිතේ කනගාටුවක් ඇති වෙනවා. මේ 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 විදිහට මේ මම කන්න හිතාගෙන ඉඳියා. නමුත් මුන් ටික මේ ගස් ටික ඔක්කොම විනාශ කරලා එකම් බයක්වත් ඉතුරු නොවෙන්න ගහේ කොළත් ඉතුරු නොවෙන ගානට කාලා ගිහිල්ලා කියලා
අපි යම් කිසි තරහකට එක්ක වටපිට බලනකොට එක ගහක් පේනවා රජතුමාට. එක ගහක් පේනවා මේ ගහේ අඹ තිවිලා නැහැ. එතකොට ගහට කිසි හානියකුත් වෙලා නැහැ. අඹ නැත්තම් ඉතින් පොළු ගහන්නේ නැහැනේ. ගහටම කොට අනුතරක් වෙන්නේ නැහැනේ. එතකොට අර ගස් ඔක්කොම අර පළදාව අරන් තියුණු ගස් ඔක්කොම අන්න යම් කිසි විදියක අනතුරකට ආපදාවකට එල්ල වෙද්දි ලක් වෙද්දි අන්න අර පළ නැති ගහ කිසිම අනතුරක් නැතුව කිසිම වෙහෙසක් දරන්නේ නැතුව හොඳට ඉන්නවා. ඉතින් රජතුමා කල්පනා කරනවා මෙන්න මේක මට මේ ස්වභාව ධර්මයෙන් ධර්මයේ පෙන්නපු අවස්ථාවක්. මෙන්න මේ අපිට නොපෙනෙන ධර්මයේ පෙන්නපු අවස්ථාවක් කියලා හිතන කල්පනා කරන මොකද්ද මම මේ විදිහට රජකම් කරගෙන මේ විදිහට වස්තු සම්භාර අරගෙන මේ විදිහට ලොකු ලොකු දේවල් එකතු කරගෙන ඉන්නකොට මමත් හරියට අර පළ දරපු අඹ ගහක් වගේ මට එන අනතුරුත් බොහොම ඉහළයි. පළදාව වැඩි වෙන්න අනතුරු වැඩි. නමුත් පළදාවක් නැත්තම් අර විදිහට දේවල් එකතු කරගෙන නැත්තම් ඒ ගහට අනතුරක් එන්නේ නැහැ කියලා තමුන්ගේ අර රජකම් ඔක්කොම අතහැරලා අන්න අර මුකුත් නැති පළදාවක් නැති ගහක් බවට පත් වෙනවා. අර ගොඩාක් පළ දරාගෙන ඉන්දියා. නමුත් ඒකේ අනතුර දැකලා අන්න පළදාවක් නැති ගහක් බවට පත් වෙනවා. ඒතකොට කොහෙන්ද මේ පණිවිඩය ආවේ? බුදු කෙනෙක් ඇවිල්ලා කවද? පසේ බුදු කෙනෙක් ඇවිල්ලා කවද? එහෙම එකක් නැහැ. අන්න ස්වභාව ධර්මයේ තුලින් පණිවිඩයක් එනවා. අහගෙන ඉන්න කෙනාට විතරයි හැබැයි. අහගෙන නැති වෙන වෙනම හිත හිත කල්පනා කරන ඉන්න කට්ටියට ඒව එන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අහගෙන ඉන්න කෙනාට ස්වභාව ධර්මයේ තුලින් පණිවිඩයක් එනවා. ඒ පණිවිඩය දැක්කහම අන්න ඉතනව කල්පනා කරනවා මෙන්න මේ පළ දරාගෙන ඉන්නකොට අනතුරක් වැඩි. පළ නැත්තම් කොළ විතරක් නම් තියෙන්නේ. අන්න කවුරුත් කොළ කඩාගෙන කන්න පොළු ගහන්නේ නැහැ. අන්න ඒ විදිහේ වෙනසක්, ඒ විදිහේ පණිවිඩයක් මේ වටපිටාවෙන් අරගන්න. ඒ වගේ අපි මේ ප්‍රතිපදා වඩ아가ගෙන යනකොට, මේ හුරුව කරගෙන යනකොට අපිට අමුතු විදිහේ පණිවිඩ මේ විදිහට හුමාරුවක් එනවා. ඒකට ඇහුම්කන් දීම පමණයි අවශ්‍ය වෙන්නේ. අර තියෙන දේවල් අත්හැරලා ඇහුම්කන් දීම පමණයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඔය පවනට ඔය වார்த்தාවක් කිව්වා කියන්නේ ඔය ආදුනික බෝඩ් එක ගලවලා දාන්න පුළුවන්. ඇත්තටම ඔය ආදුනික බෝඩ් එක දැන් මේ වැඩසටහනකට ආදුනික කියලා අපි දාගෙන ඉන්නවා. ඒක එහෙම බෝඩ් එකක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ ලියන කට්ටියත් කියනවා මම නම් ආදුනිකයි කියලා. නමුත් ඉතින් එහෙම එකක් නැහැ. දැන් ඊයේ සතිපාසල වැඩසටහනක් තිබුණා. ඒ ඕලෙවල් ලෙවල් වගේ දරුවන්ට. එතකොට 100ක් විතර සම්බන්ධ වෙලා හිටියා. 110ක් ඉන්දියා. අපි හිතුවේ නැහැ එච්චර එකතු වෙයි කියලා පළවෙනි වැඩසටහන. කොහොම හරි සෑහෙන පිරිසක් ඉන්දියා මේ අලුත්ම කට්ටිය. අදම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා විනාඩි 10ක් ඇවිල්ලා විනාඩි 10ක් වාඩි වෙලා ඉන්නේ එච්චරයි. ඉතින් විස්තර කියන්න ගියාම අලුත් පරණ අතර වෙනසක් නැහැ. ඉතින් දැන් දෙතුන් දෙනෙම කතා කරනකොට කියනවා මම මේ අදමයි සම්බන්ධ වුනේ. හැබැයි අර පාරණේ උන් වගේ විස්තර කියනවා. ඉතින් අහනවා අදම දොන්දටම සම්බන්ධ වුනේ. කලින් මේකට ඉඳලා නැද්ද වෙන කොහෙට හරි කියලා අහන්න ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද අර අලුත් පරණ වෙනසක් නැති වෙන කතා කරනවා. අන්න පොඩි දරුවන්ට ඒක පහසෙන් අල්ලන්න පුළුවන්. ඉතින් මේ ආධුනික බෝඩ් එක ගලවලා දාන්න. ඔය වැඩේම නැවත නැවත කරන්න. පැයක් කොහොම හරි රැඳිලා තියෙනවනේ. පැයක් රැඳෙනකොට තේරෙනවා ඔය වේදනාව ආවට ඒක හරහා ගිහිල්ලා තියෙනවා. අර අපි හරහා යාම කතා කරානේ කලින් අවස්ථාවේ. එන්නේ හරහා යාම මෙතෙන්දි සිද්ධ වෙලා තියෙනවා. එතකොට පැය වෙනකොට හරහා ගිහිල්ලා ඉවරයි. ඉතින් ඔය එනේ ඔක්කොම යන්නේව තමයි. එන්නෝ යන්නෝ කියලා හිතාගන්න. එන්නෝ යන්නෝ කියලා හිතාගෙන මුන්න දුන්නා නම් ඔය එකක්වත් ප්‍රශ්නේ නෑ. එලකට පැය ඉවරුනහම තව ටිකක් වෙලා ඉන්න පුළුවන් නම් පැය එකමාරක් ඉඳියොත් ඔයිට වැඩිය හොඳ තොයිලයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තොයිලෙ කොහොමද කෙලවර වෙන්නේ කියලා දකින්නත් පුළුවන්. ඉතින් ටිකෙන් ටික නැවත නැවත යෙදීමක් කරන්න, මෙහෙම කළා වාර්තා කරන්න කියලා අපි කියමු. ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ අතක් එසවිලා තියෙනවා අපි ස්වාමීන් වහන්සේ අවසරද වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන නරකතප්පා රාජිකා තමයි ස්වාමීන් වහන්සේ මුලින්ම සවලා තියෙනවා. රාජිකා අන්මියුට් කළා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තිරුවන් සරණ. කොහොම පින් නදී අවසර දෙනවද ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න ඉදිරිපත් කරන්න? හොඳයි කියන්න කියන්න. මට ඇත්තටම මේ ධර්ම දේශනාවත් එක්ක තමයි ඒ ගැටලුව ආවේ. මොකද දැන්
සාගර ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට අපි දැන් මේ ප්‍රතිපදාව යනකොට චේතනා කර යුතු නැහැ කියලා කිව්වනේ අපි එකින් එකට යන්නේ නිකන් ඔටෝ වෙනවා ඒක ධර්මතාවයක් ඒක ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා අපි ප්‍රතිපදාව කරගෙන යනකොට කියන එක ඉතින් ඇත්තටම මට දැන් ওই කාලයක් තිස්සේ මම මගේ ආනාපාන සතිය මගේ මූල කර්මස්ථානේ වුණේ ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඒක මේ උඩුකය කොහේරි කියන මම පාරයන් කියනකොට උඩුකය කොහේරි නාඩි වැටෙන ස්වභාවයක් තමයි මට සතියට මේ ග්‍රහණය වෙන්න පටන් ගත්තේ. ඉතින් ඕක ඒක ඔටෝ වුණා ධර්මතාවයක් දර ඊට පස්සේ කාලයක් ඕක දිහා බලන් ඉන්නකොට ඉතින් මම බලන් ඉන්න ඉතින් ලොකු වෙනසක් නැහැ. ඉතින් මට එක ළඟ තියෙන හුස්ම මේ නාඩි දෙකක් අතර වෙනස්කම් ඒවා මේවත් සතියට අහු වෙනවා හරි සියුම් වෙනස්කම්. ඉතින් ඔහොම ඉන්නවා. ඉතින් ඊට පස්සේ එතනින් මොකක්වත් කොහාටවත් එහෙම යන දෙන්න ඉතින් ඔහේ ඉන්නවා කියලා මං ඉන්නවා. සමාජස නිින්ද යනවා හැරෙනවා ඒවා තිබුණා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහනකොට ඔන්න එක දවසක මට ටික්ුණා උතන ඔය හුස්ම දෙකක් අතර තියෙන හිස්සනම තියෙනවා කියලා නාඩි දෙකක් අතර තියෙනවා කියලා. මේක ඇත්තටම කියනවා නම් සාගර ස්වාමීන් වහන්සේ දවසක දේශනා කරා මට ඒක ඇහුණා. ඊට පස්සේ මම ආයේ පරයන්කිට යනකොට මම චේතනා කළා බැලුවා එතන හිස්සනක් තියෙනවද කියලා. ඔය කියන හිස්සන මට ඇත්තටම එහෙම චේතනා කරලා බලලා තමයි අහුණේ. කියන්නේ උටෝ ඉන්නකොට මට ඒක නිකම් පරයන් කියනකොට මට ඒක ධර්මතාවයක් විදිහට එතනට ගියා කියලා මම හිතන්නේ. එකම එක දවසක් මම යෝග කරන වෙලාවක ශිවාසනා ඉන්නකොට කියන්නේ අර රිලැක්සින් පෝස් එකේ ඉන්නකොට අතේ ප්ලාස්ටර් එකක් දාලා එතන හිස්සන අහුණා. මේ අර වේදනාවක් තියෙනකොට අර වේදනාව හිස්සන ගියාම වේදනාව නැති වෙන බව දැනුණා. ඒ වුණාට පර්යාංකේදී මට කවදාකවත් ඒක එතනට යොමු වෙලා නැහැ. කියන්නේ මන් දන්නේ ඒක වැරද්දක්ද කියලා මට හිතුණා. දැන් මේ අද ධර්මදේශනාවත් එක්ක මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන වුණා ස්වාමීන් වහන්සේගෙන්. හොඳයි, ශිවාසනයට වැඩිය හොඳයි සීර්සාසනය කරා නම් ඕක හොඳටම පැහැදිලි වෙනවා. පුළුවන් මේ ඔය හිස්තැනේ තමයි ඉන්නේ. හිස්තැන අපිට හිස්තැනේ තමයි ඉන්නේ. ඒ වුණාට හිස්තැන අපිට මේ අහුවෙන්නේ නැහැනේ. අපිට මොනවා හරි ආවහම ඒක තමයි අහුවේ. අර මම කලින් දවසකත් කිව්වා අහසේ එළිය තියෙනවා. නමුත් තරුවක් හරි චන්ද්‍රිකාවක් හරි මොකක් හරි තියුණොත් තමයි අපිට අහසක් තියෙන බව පේන්නේ. නමුත් වැඩිපුර තියෙන්නේ අර හිස් අවකාශය. ඒ සවකාශය තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේක මහා විශාල ගයක් තියෙනවා. ගයක් තියෙනවා. ඒ ගේයි නැගෙනහිර බිත්තියට අන්න ආලෝකයක් වැටෙනවා. එතකොට මේ නැගෙනහිර බිත්තිය නැත්තම් මොකද වෙන්නේ කියලා අහනවා. එතකොට කියනවා එහෙනම් ස්වාමීනි බටහිර බිත්තියට වැටෙනවානේ. එතකොට බටහිර බිත්තියත් නැතිනම් මොකද වෙන්නේ? එතකොට කියනවා පොළොවට වැටෙනවානේ. ආ පොළොවත් නැතිනම් මොකද වෙන්නේ? ආ පොළොව නැත්නම් වතුර තියෙනවානේ වතුරට වැටෙනවානේ. බැරි වෙලාවත් වතුරක් නැත්තම් අන්න එහෙනම් මේ ආලෝකය නිරූපණය වීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් නිරූපණය වීමෙන්නේ අපි පෙන්වන්නේ අහිස්තනක් නෙමෙයි අරමුණු තමයි තියෙන්නේ. ඔය අරමුණු හැම එකක්ම හුස්ම හවුණත් ඊළඟට වේදනාවක් දැනුණත් හද ගැස්මක් නාඩි වැටෙනවා දැනුණත් ඔය කොයි දෙත් අන්න අර නිරූපණය වීමක් විතරයි. මේ ආලෝකය හරහා ගමන් කරන වස්තුවක් විතරයි ඒ දෙක. හැබැයි ඒ තාක්කල් ඉන්නෙම හිස්තනේ තමයි. ඉන්නෙම හිස්තැනේ තමයි. ඒක අපි නොදන්න ගතිය තමයි තියෙන්නේ. එතකොට ආයාස කරලා හිස්තැන අරගන්න පුළුවන්. ඔය තියෙනවා තමයි උෂ්ම දෙකක් අතර බලාගෙන ඉන්නකොට නිකන් පොඩක් පේනවා. තියෙනවා වගේ. නමුත් අනායාසෙන් ওই හිස්තැන තැනේම තමයි අපි ඉන්නේ. එතකොට අර අරමුණු වලට එහෙම එහෙම ආර වෙන දෙනකොට ඒවට ඒ හුවමාරුව පෙන්වන්න දෙනකොට ඒවා එකක්වත් අල්ල නොගන ඉන්නකොට අන්න නොදැනීම හිස්තැනට ගිහිල්ලා වැටෙනවා. එතකොට ආයාසයෙන් යන ගමනක් නෙමෙයි තියෙන්නේ. මම ඉතින් සාගර ස්වාමීන් වහන්සේ ඒ ධර්ම දේශනාවෙත් කියන්න උත්සාහ කරේ මේක. ඩටමල යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට නිකන් ඔහේ ඔය ගාමනට ඊට දුන්නාම දැන් හුස්මත් ඕනේ නැහැ, ගොයෙන්කත් ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ කියලා ඉඳියානම් අනේ එතකොට ඉබේම ඔය හිස්තැනේ තමයි ඉන්නේ. අපි ඒකට කැමති නැහැනේ. අපිට මොනවා හරි ක්‍රියාවක් කරන්න ඕනේ. ක්‍රියාවක් කරන්න නැවතත් ආපස්සට අදිනවා. ඒ වෙනුවට පොඩ්ඩක් නිකන් ඔහේ අතහැරලා බලන්න. බැලුම පොම්බල පොම්බල වගේ කියලා හිතන්නකො. බැලුමේ කට අල්ලගෙන ඉන්නවා අපි. අල්ලගෙන ඉන්න තාක් කල් ඉතින් ලොකු පීඩනයක් ඇතුලේ ඔබට වෙලා තියෙනවා. නමුත් කට අතහැරියොත් මොකද වෙන්නේ? චූස් දාගෙන අරග කාමරේ වටේ ගිහිල්ලා අන්න බිමට වැටෙනවා. ඒ වගේ දෙයක් තමයි අතන තියෙන්නේ. එතකොට තියෙනේ ඔක්කොම අතහරින ස්වරූපයෙන් බලන ඉඳියොත් තේරෙනවා මෙන්න මේ හුවමාරු අතරේ දන්නේම නැතුව හිස්තැනක තමයි මම ඉන්නේ කියලා. ඒකට යන්න දෙයක් නැහැ. ඉබේ යැවෙන ගතියක් තමයි කියන්නේ. ඒක ටිකෙන් ටික
කරනකොට ඒ ශක්තිය මතුවෙලා එයි. හොඳට වැටර කටයුතු කරන්න. මම මේ පාවුගේ දවසකට කිව්වේ රාජිකානිකන් ගෝඩ් ෆාදර් වගේ තමයි. ඈ වෙන වෙන කට්ටිය ඔක්කොම මෙහෙ මෙහෙ නූල් ඇද ඇද කට්ටිය හසුරවනවා. අන්තිමට වචනයක්වත් කියන්නේ නැහැ සමහර දවස්වලට වැඩ සටහන යනවා. ඊට පස්සේ ළාමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේ රේහා ගෙදරත් ළමෙක් ඉන්නවා. රැකියාවකුත් කරන ඔක්කොම කරගෙන මේකත් වැඩගෙන යනවා. වැඩගෙන යනවා. ඉතින් එතකොට අර සමහර විට වචන කතා නොකරද වැඩේ සිද්ධ වෙලා තියෙනවා. නදීප්ප බලල් අතර දාලා හරි නැත්නම් වෙන කාව හරි බලල් අතර දාලා හරි කොස්සට දික බලලා තියෙනවා. ඉතින් ඒ විදිහට කරගෙන කරගෙන යනකොට ওই හිස්තනත් පෙනෙයි. ඒක බලන්න විශේෂයෙන් දෙයක් නැහැ. ඔගේ ඉබේ ගිහිල්ලා වැටෙන එකක් තමයි තියෙන්නේ. ඉතින් මුකුක්වත් අල්ල නොගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට හුස්ම නම් හුස්ම අල්ල ගන්න එපා. ඊට පස්සේ නාඩි නම් නාඩි අල්ල ගන්න එපා. ඊට පස්සේ වෙන මොකක් හරි එකක් නම් හිතවිලි නම් හිතවිලි අල්ල ගන්න එපා. ඒ වලට අර එන යන ක්‍රියාවට ඉඩ දෙන්න. එන යන ක්‍රියාවට ඉඩ දෙන්න ගමන් තේරෙනවා මේ මේ සියල්ල තිබිද්දි අන්න හිස්තැනකුත් තියෙනවා. නිස්සනකුත් තියෙනවා. ඒකට ඉඩේ අවදි භාවයක් තමයි ඇති වෙන්නේ. එහෙම නැතුව අපි අමාරුවෙන් අවදි කරවන්න අපහසුයි. මේ වෙනුවට අපි ගොඩක් වෙලාවල නිකන් ඇනලා බලනවනේ. ඇනලා ගලපු ගමන් අවුල් වෙනවා. මේ සමහර කට්ටියන මේ නිදියගෙන ඉන්න එකට ඇනලා අහනවා මේ නිදිත කියලා. ඉතින් එතකොට ඉතින් මොකද්ද දෙන දින උත්තරේ කියලා තමයි ප්‍රශ්නේ. ඉතින් මේ වෙනුවට විවේකීව ඉඳලා බැලුවොත් ඔය හිස්තැනේ තමයි ඉන්නේ. ඒක අපිට නොපෙනෙන්නේ අපි දෙයක් අල්ල ගැනීම නිසා. නමුත් අතරින් අතරින් හිස්තැන විතරක් ඉතුරු වෙයි කියලා අපි හිතමු නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඔබ වහන්සේ කියපු දේ හරි. කියන්නේ මගේ තියෙන මම දන්නවා ඒක මගේ තියෙන දෙයක් තමයි. කියන්නේ මම අර නැති තැනට වඩා තියෙන තැනට තමයි කැමති. අරමුණ තියෙන තැන තමයි කැමති. ඉතින් අර නැති තැනට පොඩි ද්වේෂයක් වගේ එකක් මගේ කලින් තිබුණා කියලා කියන්නේ පරයන්ක ඉඳලා මම තේරුම් ගත්ත දෙයක් එහෙම දෙයක් තිබුණා. ඉතින් ඒක නිසා මට කවදාකවත් නැති තැන පේන්නේ නැහැ මං හිතන්නේ. ඒ නිසා මම නිතරම තියෙන දේ තමයි අල්ලගන්න බලන්නේ. ඉතින් මම බොහන්සේගේ උපදේශ මේ ගෞරවයෙන් පිළිගන්න මම ඒ විදිහට උත්සාහ කළා බලන්නම් ස්වාමීන් වහන්සේ. ඉතින් අර ලේසි නැහැ ඉතින් කරගෙන ඉතින් යනවා අසනවා මම දන්නේ කරන්න වෙන විශේෂයෙන් කියලා කරන්න දෙයක් නැහැ නේ මට ප්‍රතිපත්තිය කරගෙන යන එක විතරනේ තියෙන්නේ. එහෙම නැහැ ස්වාමීන් වහන්සේ. ඔය දැන් ඉතින් මේ ලේසි නෑ කියලා ඉතින් අතල් හරියන්නේ නෑ ඉතින් වෙන මොනව කරන්නේ කියලා. යා නැත්තම් ආවා. ඉතින් ඒකෙන් ද විවේකීව කරන්න. කාලෙට පිට දෙන්න ඕනේ ඉතින් යම් කිසි විදිහක. කාලෙට ඉඳීමක් තියෙනවා තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ කොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ නදීප් ඊළඟ කෙනාට අවස්ථාව දෙන්න. කුසල ස්වාමීන් වහන්සේ දැන් ලොකු ස්වාමීන් වහන්සේ වගේ අපිට විහිළු කරන ගොඩක් ඒක තමයි මාත් දැනුනේ. ඔව් පටන් ගන්නකොට ඔවම කිව්වොත් නැස්සා ස්වාමීන් වහන්සේ. දැන් ලොකු ස්වාමීන් වහන්සේගේම වෙලා. ඒකත් නේ කමාර සල්ලි. ආදර ස්වාමීන් වහන්සේ ඊළු කරනවා නේ පේනවා. ධර්ම දාගන්න. තව අතක් ඉසවිලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. නාමන්ත මහත්තයා අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. බොහොම ස්තුති නදීප්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මම දැන් හරියටම අදට මම හිතන්නේ අද මම මේ විස්තරණවනේ බණ අහන්න පටන් අරගෙන අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. ගිය අවුරුද්දේ 2020 මැයි මාසේ 31 වෙනිදා රෑ ලොකු ස්වාමීන් වහන්සේගේ බණක් මට මතක හැටියට තිබුණා. මේ සිඩ්නි වෙලාවෙන් 8:40ට නෑ 8:40 විතර තමයි මම මුලින්ම හැව්වේ. එතකොට මට තේරුණා මේක මේ විශේෂ විදිහකට විශේෂ ශෛලියකට කියන බණක් කියලා. ඒතර ඉඳන් ඉතින් මේ වැඩසටහන ඔස්සේ මම මේ සතිමත් වෙන උත්සාහයක් කරා. දැන් මම ස්වාමීන් වහන්සේට පොඩි විස්තර ටිකක් කියන්නම් මේ වෙලාවේ මම කරගෙන යන විදිහ. දැන් මට දැන් දැනෙනවා සතිමත් වෙන එක ස්වයංක්‍රීය වගේ සිද්ධ වෙනවා. මම ඒක මට නිකන් දැනෙනවා නිකන් සතිය කියන එක වෙනම කයක් වගේ නිර්මාණය වෙලා දැන් මම තුල දෙන්නෙක් ඉන්නවා වගේ. සතිය එක්කෙනෙක් මම තනියෙක් කෙනෙක් තමම වෙනම ඉන්නවා. මම නිකන් බලන මේ සතිය කියන කෙනා ඉන්නවද නැද්ද කියලා වගේ බලන. එතකොට ඊටු ටික වැඩ ඉබේම සිද්ධ වෙනවා. මම කරන්නේ කායික ක්‍රියා කරන ටික විතරයි. ආරය තමයි ගයිඩ් කරනවා වගේ ගයිඩින් ලයිට් එකක් වගේ එයා ඉන්නවා වගේ එකක් මට දැනෙනවා. ඊට පස්සේ දැන් ස්වයංක්‍රීය වුණාම මට කරන්න වැඩක් නැහැ නේ වෙන. මම ඊටු කරන්නේ සතිමත් වෙන තොරතුරු ප්‍රමාණයත් වැඩි කරන්න උත්සාහයක් කරනවා. අර ස්වයංවංශයේ කිව්ව උපදේශ කලින් කමඨානට කිව්ව උපදේශයට ටිකක් ප්‍රතිවිරුද්ධව නිකන් පරිශනාත්මකව මම ඒක කරනවා. තොරතුරු වැඩි කරලා බලනවා. එතකොට මට තේරෙනවා දැන්
එක අරමුණක් වෙන ඇතිවෙලා වෙනස් වෙලා යනවට වඩා අරමුණු ගොඩක් එකපාරට වෙනස් වෙවි නැති වෙනම් වගේ තත්ත්වයක තුල අර උදේවය කියන එක ඍජුව අත්දකින ප්‍රමාණය වැඩි වීමෙන් ඒකේ පොඩි හොඳ ධනාත්මක බලපෑමක් තියනවා කියලා ප්‍රඥාව දියුණු වෙන පැත්තට මට එහෙම දෙයක් හිතිලා තියෙනවා. මම ඉතින් ඒක කරනවා. ඒක පොඩ්ඩක් හොඳයි කියලා මට දැනට තියෙනවා. අනිත් එක මේ මට තේරෙන ස්වාමීනාස මේ සම්මතයේ පැත්තටයි විපස්සනා පැත්තටයි දැනෙන ඒ යම් ඒ ශක්ති දෙක දෙවිධයක්නේ වැඩ කරන විදිය. ඒ එතනදී දැන් මොකක් හරි අරමුණක් ආවම ඒකේ කෙලෙස් ඇති වෙන ස්වභාවයක් තියෙනවනම් ඒ අරමුණේ කෙලෙස් ඇති වෙන ස්වභාවය විපස්සනාව පැත්තෙන් අඩු කරලා දානවා. මොකද ඒක දැන් මේ කෙලෙස් ඇති වෙන අරමුණ ආවට මේක තව ටිකකින් නැති වෙනවා කියලා අදහසක් එනවා. ඒකේ විපස්සනා පැත්තෙන් එනවා වෙන්නේ නැති. ඊට පස්සේ ඒකම හිතේ සමත පැත්තට තියෙන තැන්පත් වීම වැඩි වෙනවා. එහෙම ඒ දෙක දෙපැත්තට උපකාර කරගන්න විදිහ තේරෙනවා. ඒක මම අනිත් කිසිම බුද්ධානුස්සතිය හෝ මෛත්‍රී භාවනායි මම මේක දැකලා නැහැ. එහෙම සිද්ධ වෙනවා. ඒකෙදි වැඩි හරියක් කියන්නේ සමතේට පැත්තට. ඊට පස්සේ දැන් මේ සතිය නොතිබුණු කාම මොකක් හරි දුකක් හරි වේදනාවක් හරි කායික හෝ චිත්ත හිත වේදනාවක් වගේ ආවම මාව ඉක්මනට ද්වේෂයට තමයි ගොදුරු වෙන්නේ. ඒත ද්වේෂිනුත් තේරෙනවනේ ඇඟට හිතර ශක්තියක් එනවනේ. කේන්තිය තුරත් තියෙනවා යම් ශක්තියක්. ඒ ශක්තියෙන් තමයි මම අර ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. මම ඒක ඒ කාලෙත් දැකලා තිබ්බා. මේක මට වෙන මේ මගේ චරිත ස්වභාවය කියලා මම දැකලා තිබ්බා. ඒක සංසාර චරිත ස්වභාවය වෙන්න පුළුවන්. ඉතින් ඒ නමුත් මේ සතියට ආවට පස්සේ මම ද්වේෂයට ගොදුරු වෙන්නේ නැතුව මේ මම ද්වේෂයෙන් මට ගොදුරක් කරගන්න ඒක දිහා හොඳට බලන් ඉඳලා ඒකෙන් තව සතියට ඉන්ධනයක් විතර ඒක පාවිච්චි කිරීම තුළින් මට තේරෙනවා මේ දුක කියන එකටත් සහ මානය කියන එකටත් ඒක උත්තරයක් වගේ සතිය වැඩ කරනවා. මානයටත් ගොදුරු වෙන එක නැවතුණා. ඒ කියන්නේ දැන් සතිය නිසා මට ඒක ප්‍රශ්නයක් වෙනකොට ඒකෙන් මගේ හිතේ යම් මානයක් ඇති වෙනවා. ඒ මේ ප්‍රශ්නෙට මට මුණ දෙන්න බැරි වෙන්න බැහැනි කියලා වගේ මානයක් එනවා. ඒකටත් දැන් ගොදුරු වෙන්නේ සතිය තුලින්. මේ මානයට ඇති කරන අරමුණ උනත් චග්ගල් අරගෙන සතියෙන් මානේ ආහාරයට ගන්නවා වගේ ගත්තම මට දැන් තැනෙන්නේ. ඒක සමහරවිට පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව මේ මට දැන් දැනෙනවා දැන් සතිමත් වෙනකොට මෙතන මේ මම කියලා කෙනෙක්ට වඩා තියෙන ගති ස්වභාවයක් ඒ වෙලාවේ වෙනස් වෙමින් යන ගති ස්වභාවයක් තියෙන්නේ. ඍජුව මිච්ච මේ දේ නිත්‍යයි කියලා අල්ලන්න දෙයක් තියෙනවා නැති වෙනවා ඇතය නැතය කියන මායිමක තමයි මට ඒක තේරෙන්නේ. මට ඒක සමහරවිට තියෙන මේ ගති ස්වභාවයේ හරයක් නිත්‍ය බව කිව නැත්නම් කෝ එකක් කියලා කියන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හිතනවා නැහැ කියලා හිතනවා. දැන් එතකොට ඒක තියෙනවා කියලා හිතන වෙලාවට මට හිතෙනවා මේක තමයි මගේ හිතේ බලපවත්වන මෝහය කියලා මං හිතා ගන්නවා. එච්චරයි සවිනාසී කියන. ඊළඟට දැන් අර මම කලින් කිව්වනේ සතිය ස්වයංක්‍රීයව යනවා කියලා. ඒ වෙලාවේදී අර තොරතුරු වැඩි කිරීම ටිකක් වැඩි කරාට පස්සේ මම ඒක දිගටම එහෙම වෙන්න කරන්න දෙන්නේ නැහැ. ටිකක් වැඩි කරලා බලන් ඉනකොට වෙහසක් එනවා. වෙහසක් ආවට පස්සේ ආපහු අර ස්වයංක්‍රීය වෙනවා. වෙහස අඩුයි. එතකොට තුරුතුරු අඩුවෙන් බැලෙන්නේ. ඒක මේ ඒක සතියේටම කලමනාකරණය කරගෙන දෙනවා මේක. සතිය විසින් මට දැනුම් දෙනවා නම් ආදෙන් මදිය බලනවා මේ කම්මැලි වෙලා වගේ අලසකමක් වගේ වැඩ කරන්නේ. සතියට වඩා අලසකම වැඩි කියලා හිතනකොට වැඩි කරලා දානවා. තුරුතුරු බැලීම වැඩි එකයි දිහාට හිත යොමු කරාම මාංශ පේශීන් ආස්ති ඒව ගත්තම දැන් සමහරවිට 10 15 20 ක සංඥා එකපාරට දැනෙන මට්ටමක් වගේ වැඩි කරන්න පුළුවන්. ඉතින් ඒක මම කරලා බලලා තිනවා අත්හදා බැලීමක් විදියට. ඊළඟට සවිනාස ඒක ආය අඩු වෙන උමු සයික්ලිකල් විදියට ඒක යනවා. අර මේ කායික ව්‍යායාම වලත් ඔය ක්‍රමයේ තියෙනවා විනාඩි දෙකක් විතර high intensity interval training කියලා විනාඩි දෙකක් විතර වේගයෙන් කායික ව්‍යායාම කරලා ඊට පස්සේ ආය අඩුවෙන් කරනවා. එහෙම ඒකෙත් ඒක විශේෂ ප්‍රතිලාභ තියෙනවා කියලා ඒ ප්‍රකාශයක් ලෝකේ තියෙනවා. ඊළඟ කාරණා ස්වාමීන් වහන්සේ දැන් මට ඇත්තටම පහුගිය බ්‍රහස්පතින්දා කිසියම් වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න සිතුණා මේ අස්ථිවල පොඩි දුර්වල වීමක් වගේ එකක් නිසා. එතකොට ඒගොල්ලෝ දෙන බෙහෙත දෙන්නේ මේ ලේවලට ඇතුල් කරන්නේ මේ අර සේලයින් ඇතුල් කරනවා වගේ. ඉතින් ඒක දුන්නාට පස්සේ පැය 24ක් 48ක් වෙනකන් සැහෙන මේ අස්ථිවලින් එන වේදනාවක් ඇති වෙනවා.
ඉතින් සාමාන්‍යයෙන් මම හිතුවා ඒකට මට මුහුණ දෙන්න පුළුවන් ඒද පස්සේ දවසේ මම වැඩට යනවා කියලා මම වැඩටත් ගියා ඊට පස්සේ මුළු ඇඟෙම රිදෙන්න එනවා දැන් සාමාන්‍යයෙන් ඇඟේ කොතනක හරි තුවාලයක් තියෙනවනේ එක තැනෙන් රිදෙන්නේ මෙතන එහෙම නෙමෙයි මේ මුළු ඇඟම රිදෙනවා කකුලේ ඉඳලා ඔළුව දක්වා ඔළුවේ ඒ රිදීම තියෙනවා මුළු ඇඟේම අස්සි ඔක්කොම ඇතුලෙන් වේදනාවක් ඇති වෙනවා අර දරුණු උණක් හැදෙනවා වගේ ඒක එනවා එතකොට මට එකලාගේ හිතෙනවා දැන් මේ වගේ වේදනාවකට තරම් මගේ සතිය ප්‍රබලව වැඩිලා නැහැ වගේ මොකද මට දැන් ටිකක් කේන්ති වෙනවා මේ වේදනාවත් එක්ක ඉතින් එතනදී වේදනාව තීව්‍ර බව සමහරවිට මේ අනිත් දැන් මේ කය අත්හරින්න තිබුණා නම් හොඳද කියලා ප්‍රශ්නයක් එන මේ වෙලාවේ එනවා හොඳද කියලා හිතෙන තරමටම වේදනාව ආවා එතකොට තමයි මට තේරුනේ අර අරමුණක් වුණත් අකම්පේ බව දිනු කරන්න සමහරවිට අපිට ටිකක් බරපතල අරමුණුත් අත්දකින්න වෙනවා එතකන් ඒ අරමුණු වල ඒ අරමුණේ තියෙන තීව්‍ර දුකේ ස්වභාවයට මුහුණ දෙන තරම් අකම්පේ බව දිනු වෙන්නේ නැහැ සමහරවිට ඒ හින්දා ඒන බාධකයේ සතියයි අකම්පේ බවයි දිනු කරගන්න ඉන්ධනයක් විදිහට ආධාරකයක් විදිහට අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ අදහසක් මට එතනදී ආවා මේ ඒක ඊට පස්සේ වයින්නාස දැන් මට මේ නිසරණවනේ මේ කරන භවනා ක්‍රමේ නම් කිසිම අඩුපාඩුවක් දැනෙන්නේ නැහැ මට තේරෙන්නේ ඒක ඊටාම හොඳ මේ ෆවුන්ඩේෂන් එකක් පදනමක් හදනවා දිගින් දිගටම ඒක තම තමන්ට ආවේනික විදි සහ සම තමන් කැමති විදි වලින් ඉදිරියට යන්න කියලා එක තමයි මේ මට තේරෙන්නේ කමඨාන් වර්තාව මේ විස්තරේ මෙච්චරයි ස්වාමීන් වහන්සේ ඊට ලුකු ස්වාමීන් වහන්සේලාත් ඔබ වහන්සේලාට මේ වැඩසටහන් කරගෙන එන ඒ උපාසක උපාසිකා පිරිසට අප්‍රමාණ වාරයක් ස්තුති කරනවා මේ කමඨාන් ප්‍රකාශය බුද්ධ ශාසනයට නමස්කාරයක් වේවා කියලා මේ මම නවතිනවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි හොඳයි එතකොට දැන් ඔය අවුරුද්දක කතාවක් මේ කියන්නේ දැන් අවුරුද්දේ උපන්දිනේ තමයි පහුවෙලා තියෙන්නේ එතකොට දැන් අපි දැන් මේ 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 ගෙවිච්ච සතිය මේ ගෙවෙන සතිය ඇත්තටම මේ උපන්දින ගණනාවක් තියෙන සතියක් නේ එතකොට බුදුහාමුදුරන්ගේ උපන්දිනේ තියෙනවා සතියේ උපන්දිනේ තියෙනවා ඊට පස්සේ නාමන්ත මහත්තයාගේ සතියේ උපන්දිනේ තියෙනවා ඔවම තමයි ඉතින් අවුරුද්දක අත්දැකීමෙන් කියන කතාවක් තමයි ඕක එතකොට ඉතින් ඒකේ වටිනාකමක් තියෙනවානේ දැන් අවුරුද්දක් තුල මෙන්න මේ මේ තරමට කතා බහ කරන්න පුළුවන් තරමට තමුන් යම් කිසි ගමනක ඇවිල්ලා තියෙනවානේ මම ඒක තමයි වටින්නේ එහෙම නැත්නම් අපි මේ නිකන් ඉක්මනට නිකන් යන්න මෙච්චර හදිසියක් ඕනේ නැහැ ඉතින් ඒ වෙනුවට ඉමීට යමු ඒ යනකොට ඒ විදිහට අවුරුද්දක් කළා ඔහොම කියනවනම් අවුරුදු දෙකක් කරොත් මොන විදිහේ කියලා ඉල්ලක් කියන්න පුළුවන්ද ඊළඟ අවුරුදු තුනක් කරොත් පහක් කරොත් කියන අදහසෙන් තමයි ඉන්නේ දැන් අපි මේ වැඩසටහනත් මං හිතන්නේ 40 ගණනක් විතර කළා ඇති වැඩසටහන. එතකොට වැඩසටහන් පටන් ගන්නකොට කතා කරපු ආමිරුරු නැවෙන්න පුළුවන් දැන් කතා කරා. එතකොට අන්න අර 40 ගණනකදී වෙච්ච වෙනස. ඉතින් මම කිකින්දි 40 ගණන මෙහෙමනම් 400 ගණනක් කරොත් කොහොම තියෙයිද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි මම පහුගිය දවස්වල කෙනෙක්ට මේ පිළිබඳ අදහසක් දැක්වේ. ඒ කියන්නේ අන කාලෙත් එක්ක මේක නැවත නැවත කිරීම තුළින් තම තමුන්ගේම ශිල්පයක් දියුණු වෙලා එනවා. මේ ශිල්පෙට අපිට බොහොම හිතසුව පිණිස ශිල්පයක් දියුණු වෙලා එනවා. ඉතින් නැවත නැවත කිරීමක් තමයි තියෙන්නේ. ඒ කිරීම තුළින් ඔන්න ඔය කියන ප්‍රශ්න ගැටලු සැක සංකා තියෙන ඒවා ටිකෙන් ටික විසඳිලා යයි. ඒවා විසඳිලා යයි. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියන මේ ගොඩ දෙනෙක් මේ මේ භවසෝතයට අනුව ගමන් කිරීමක් තමයි තියෙන්නේ. බොහොම කලාතුරකින් කෙනෙක් ඒකට විරුද්ධව ගමන් කරනවා. එතකොට අනුසෝතගාමි පටිසෝතගාමි කියලා දෙකක් කියනවා. ගඟේ වතුර පහළට යද්දී ගඟත් එක්ක පහළට යන බහුතර පිරිසක් ඉන්නවා. ඒ වගේ මේකෙත් දෙන්නේ ඉහළට පීනගෙන යන ගතියකුත් තියෙනවා. ඉතින් ওই දෙකේ අතර වෙනස තමයි අර පාත්‍රයේ වතුරට දැම්මම පහළට නෑ ඉහළට ගියා කියන්නේ. පාත්‍රය ඇතර ගියාද නැද්ද කියන පස්සේ නෙවෙයි අතන තියෙන්නේ. ඒ වෙනුවට අන්න අර විදිහේ ආකල්පමය වෙනසක් ඇති වුණා. පහළට බොහෝ දෙනා ගමන් කරද්දී යන්නේ එක්කෙනෙක් දෙන්නේ ඉහළට ගමන් කරනවා. ගඟ දිගේ ඉහළට පීනන. අන්නේ වෙනස තමයි ඔය ඇති වෙන්නේ ටිකෙන් ටික. ඉතින් ඒ වෙනසට අපි ඉඩ දීලා බැලුවාම තේරෙනවා මේ ගොඩ දෙනෙක් නටන්නේ ওই ගොඩක් වෙලාවට මොනවා හරි දෙයක් ස්ථිරයි නිට්ටයයි කියලා අල්ලගෙන තමයි. ස්පර්ශය කියලා අපි හඳුන්වනවානේ ස්පර්ශ වීමෙන් ඔය ඔක්කොම චේතනා සංඥා ඊට පස්සේ වේදනා ඔක්කොම ඇති වෙන්නේ. එතකොට අන්න ස්පර්ශය අල්ලගෙන තමයි මේ ගොඩ දෙනෙක් නටන්නේ.
ඒ නැටීම ගොඩක් වෙලාවට හාස්‍ය දනවන සුළු. දැන් ඕකට කියන සමහර විට අර දැන් දැන් හර්ඩ් මෙන්ටලිටි කියලා අහලා තියෙන ඇති සමහර කෙනෙක්. මොකද්ද මේ පිරිසක් එක්ක ගැවසෙනකොට පිරිස අනුව මේ ඇතෙන්ට යොමු වෙන තනිතැනත්තාගේ අදහස වෙනස් වෙලා අර පිරිසට අනුකූලව කොහොමද ඒ කට්ටිය කටයුතු කරන්න කියන එක එතන පැහැදිලි වෙනවා. දැන් ඔය මොකද්ද ප්‍රංශ විප්ලවය ගැන කතාවක සඳහන් වෙනවා. මෙන්න මේ මිනිස්සුන්ට පාරට බැහැලා දැන් ඔන්න විප්ලවය කරන්න දැන් මේ මොකද්ද ධනවතෙක් හරි මොකෙක් හරි එකෙක් අල්ලගෙන දැන් මේක අර මොකද කරන්නේ කියලා දැන් කට්ටිය කතා වෙනවා. දැන් මේ පාරේ එතකොට අන්න එක්කෙනෙක් එක මිනිස්සෙක් කියන අපි මෙයාට කස පහර දෙමු. ඊට පස්සේ තව කෙනෙක් කියනවා අපි කස පහර දීලා මෙයාව නිර්වස්ත කරමු. ඊට පස්සේ තව කෙනෙක් කියනවා අපි කස පහර දීලා මෙයාව නිර්වස්ත කරලා මෙයාගේ ධනයත් අපි කොල්ලකම් කියලා ඔන්න ඔහම එක එක වචන අයිනවා. අන්තිමට ලොකුම ඥානවන්තයෙක් ඉදිරිපත් වෙලා කවලු අපි මේකව තනුවක බැඳලා භූමිතෙල් දාලා ගිනි තියමු කියලා. ඔන්න ඔය විදිහේ මෙන්ටලිටි එකක් ඔස්සේ තමයි වැඩි දිනේ කියන්නේ. අර රැළේ අදහස රැළ කොහොමද යන්නේ ඒක පිටිපස්සෙන් යනවා. එතකොට රැළේ වැඩි ක්‍රියාත්මක වෙන්නේ අන්න වැඩිම ඥානවන්තයෙක් අදහස තමයි ගොඩක් වෙලාවල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕක ගැනම කියන මොකක්ද අන්න දැන් වෛද්‍ය සායනයකට ගිහිල්ලා මිනිස්සු 10 දෙනෙක් 15 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. එතකොට මේ 10 15 දෙනාම අර කුලියට ගත්ත මිනිස්සු. කුලියට ගත්ත මිනිස්සු. එතකොට දැන් ඔන්න මෙතන කුලියට ගත්තේ නැති මිනිස්සෙක් මෙතෙන්ට එනවා. එතකොට දැන් මේ මේගොල්ලෝ මොකද කරන්නේ? අර කුලියට ගත්ත පිරිස මොකද කරන්නේ? ඇතුලෙන් බෙල් එකක් වදිනවා. ඒ බෙල් එක වදින වදින පාරට මේ පිරිස නැකිටිනවා. ගෞරව කරන වගේ නැකිටිනවා. එතකොට දැන් අර 15 දෙනෙක් නැකිටිනවා. දැන් ඊට පස්සේ දැන් අලුතෙන් ආපු මිනිස්සයා වටපිට බලනවා. දැන් මේ මේ ඉන්නේ උන් ඔක්කොම බෙල් එකේ සද්දට නැකිටිනවා. ඉතින් අන්න මමත් එහෙනම් නැකිටින්න ඕනේ කියලා තුන් හතර පාරක් බෙල් එක වදිනකොට මේ මිනිස්සයා නැකිටින්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර 15 දෙනාම සැරින් සැරේ එකින් එක එකේනා හිමීට හිමීට ඒ කාමරේ මගහැරලා එළියට යනවා. ඊට පස්සේ දැන් දෙන්නයි ඉන්නේ. මේ ගෙවපු කෙනෙකුයි කුලියට ගත්ත කෙනෙකුයි අර නොදන්න මිනිස්සෙයි විතරයි. තාමත් බෙල් එකට දෙන්නම නැගිටිනවා. ඊට පස්සේ අර මිනිස්සෙක් පිට වෙලා යනවා. දැන් ඉන්නේ අර නොදන්න මිනිස්සයා. නොදන්න කෙනා. එයා මොකද කරන්නේ? අන්න බෙල් එකේ සද්දෙට නැගිට නැගිට ඉන්නවා. ඊට පස්සේ දෙන්න එනවා අලුතෙන්ම තව කීප දෙනෙක්. ඒගොල්ලොත් මේ සම්බන්ධ නොදන්න කට්ටිය. ඒතර මේ මිනිස්සයා විතරක් නැගිටිනවා. අර 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 කෙනා අහන මොකද නැගිටින්නේ? මේ අනිත් කට්ටියත් බෙල් එක නිසා නැගිට නැගිට ඉඳියා. ඉතින් මමත් මේ නැගිටිනවා. ආයෙත් දෙන්නම නැගිටින් කියලා දෙන්නම නැගිට නැගිට ඉන්නවා. ඉතින් ඕක තමයි සංසාර ගමන. අන්තිමට මේ බෙල් එකට නැගිටින්නේ ඇයි කියලා දන්නේත් නැහැ. මොකද්ද මේ බෙල් එක කියලා දන්නේත් නැහැ. නමුත් බෙල් එක වැදුනහම නැගිටිනවා. අන්න මේ ගලණයට ගඟට අනුව පහලට යන ගමන තමයි තියෙන්නේ. ඔය ගමන හරිම හාස්‍යජනක. සමහර විට මුළු රටක් නොමග යන තරමට මේක ඔස්සේ යනවා. දැන් අපි අහලා තියෙනවා ඕස්ට්‍රේලියාව අන්න මේ අර ඊමූ බර්ඩ්ස්ලාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා දෙනවා 1930 ගානේදී. ඒ යුද්ධ ප්‍රකාශ කළා දැන් මේ 20,000ක් විතර කුරුල්ලෝ මේ විදිහට ගොවියන්ගේ මේ අස්වැන්න විනාශ කරනවා කියලා. ඊට පස්සේ මැෂින් ගන්න අරගෙන මේ කුරුල්ලොත් එක්ක යුද්ධයට ගිහිල්ලා අන්තිමට වෙඩි තිබ්බට මොකද දැන් අච්චර ප්ලෑන් එකක් ගහගෙන මේ හමුදාවෙන් එනවා. දැන් මෙහෙම කරමු මේ හරිය තමයි වැඩි කුරුල්ලෝ ගැවසෙන්නේ කියලා. අර මෝඩ කුරුල්ලෝ ටිකත් එක්ක තියලා ප්ලෑන් එකක් හදනවා. මොකද්ද? අපිට වෙඩි තිබ්බොත් අපි ඒ දිහාවට දුවමු කියලා ප්ලෑන් එකක් උනුත් හදාගන්නවා. අන්තිමට මැෂින් ගන්න වලින් වෙඩි තිබ්බට මොකද කුරුල්ලොන්ට වදින්නේ නැහැ. උන්ට පුදුම වේගෙන් දුවන්න පුළුවන්. දුවන්නේ හතර අතේ. එතකොට මැෂින් ගන් වලින් අල්ලන්න බෑ. අන්තිමට ඒ හමුදා කොටසේ ප්‍රධානියා කියනවා මේ තරම් හුණ්ඩ දරාගෙන මේ විදිහට දුවන්න පුළුවන් යුද්ධ ටැංකි අපිට තිබුණා නම් අපි ඕනම රාජ්‍යයකට විරුද්ධව ඕනම රටකට විරුද්ධව අපිට සටන් කරන්න පුළුවන්. සටන් කරන්න පුළුවන්. අන්තිමට ඒ කුරුල්ලන්ට යුද්ධ පැරදුනා කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. කුරුල්ලන්ට පැරදිලා පරාජය බාරගත්ත කියලා තමයි අහන්න තියෙන්නේ. ඉතින් ඔය සෝතේට අනුව ගමන් කරන කට්ටිය. අර භව සෝතේට අනුව ගමන් කරන කට්ටිය. නමුත් අන කෙනෙක් දෙන්නේ මේ ප්‍රතිපදාව වැඩිම තුලින් යම් කිසි විදියක මේකට විරුද්ධව ගමනක් තමන් තුල ඇති කරගන්න. මෙන්න මේ අනිත් කට්ටිය සුභයි සැපයි කියලා සලසන ඒවා වෙනුවට අර ආර්යයන් සුභයි සැපයි කියලා සලසන දෙයක් දිහාවට ගමන් කරනවා. ඉතින් ඒ සඳහා අපිට අව කාලෙත් එක්ක
තියෙන අරගලයක් තියෙනවා ඉතින්. එතකොට ඔය එන කිසිම දෙයක් ඔය අස්ති වලින් වේදනාවක් ආවා කියමු. වෙන වෙන මොනවා හරි ආවා කියමු. ඔය ඉතින් ඇත්තටම කමඨහන් අරගෙන තමයි එන්නේ. ඉතින් කමඨහන් අරගෙන එන්නේ. ඉතින් අපි ටිකක් ඉතින් ඉවසීමෙන් එකපාරට බේත් ගන්න යන්නේ නැතුව පොඩ්ඩක් බලමු ඉතින් ඉඳ දරා ගන්න පුළුවන්ද කියලා. ඒකට ශක්තිය තමුන් තුළ තියෙනවා. කිසිම දෙයක් බාර ගන්න බැරි දෙයක් දරන්න බැරි දෙයක් එන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. යම් කිසි දෙයක් එනවද ඒ දේ දරා ගන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. කැන්සර් එකක් ආව නම් කැන්සර් එක දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ශක්තියක් නැති දෙයක් එන්නේ නැහැ. ඒ විදිය ටෙස්ට් එකක් අපිට ලබා දෙන්නේ නැහැ. දරන්න පුළුවන් හැමදේම. දරන්න පුළුවන් ඉවසීමෙන් ටිකෙන් ටික දරන්න. වේදනාවක් ආවොත් ඒ වේදනාව පොඩ්ඩක් දරාගෙන ඉන්න පුළුවන්ද? උණක් ආවොත් ඒ උණ පොඩ්ඩක් දරාගෙන ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ගැටලුව තමයි තියෙන්නේ. ඉතින් දැන් තරා විදියක ස්පිරිතාලේ හැම බංකොලත් වෙලා තියෙන එක තවත් ටිකක් පහසුයි. දැන් ස්පිරිතාලයකට යනවා කියන්නේ නිකන් මෝචරියකට යනවා වගේ තත්යක් උදා වෙලා තියෙනවා. ඒකවලට ඉස්සර නිකනුත් ස්පිරිතාලේ දීපු කට්ටියට දැන් ඉතින් කොත්තමල්ලි ටිකක් බීලා පස් පංගුව ටිකක් බීලා හර්බල් ටී එකක් බීලා යැපෙන්න වෙලා තියෙනවා. ඒක හොඳයි. ඒ මොහොන දීමක් අමාරුවෙන් හරි කරන්න වෙලා තියෙනවා. ඒ විදිහට නැවත නැවත ඕක කිරීමක් ඇති කරගන්න මේ පළවෙනි අවුරුද්දේ උපන්දිනේ නම් දෙවෙනි අවුරුද්දේ උපන්දිනේ සමරනකොට කොයි විදිහේ වෙනසක් ඇති වෙයිද කියලා උත්සාහ කරලා බලන්න. ඉතින් ඒ සඳහා පුළුවන් තරම් කරන්න තියෙනි. තමුන් අත දාන්නේ නැතුව ගා ගන්නේ නැතුව ඉන්න තරමට පහසුයි. ඉතින් ගාගෙන ඕනම් බලන්නත් පුළුවන් ගෑවෙනවද කියලා. ගෑවුනහම නොනොයිකුත් පාට જાති ගෑවිලා තියෙනවා ඇත්ත තමයි කියලා කියන්නත් පුළුවන්. නමුත් නොගාවගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ඉහළම ප්‍රතිපදාව. ඉතින් ඒ සඳහා ගෑවීම තුළින් තමයි යන්නේ. ගෑවෙනවා ආපහු නොගාගෙන ඉන්න හදනවා ආපහු ගෑවෙනවා ඔහොම දෙයක් තියෙනවා. ඉතින් කාලෙත් එක්ක ඉඩ දීලා තව උපන්දින කීපයකට ගෙවෙන්න අපි අවස්ථාව දෙමු. එහෙමයි ස්වයන්නස බොහොම පින්. සාමාන්‍යයෙන් මට ඕනම දෙයක් ස්වයන්නස මාස 3ක් විතර යනකොට එපා වෙලා යනවා. නමුත් මේක නම් එහෙම වුන්නේ නැහැ. මම හිතන්නේ හින්ද දිගටම හොඳට කරගෙන යන්න පුළුවන් වේවි. අනිත් එක ස්වයන්නසේ දැන් කායික වේදනා ප්‍රබල ආව වෙලාවේ දැන් හිතත් තැම්පත් කරගෙන ඒකට මුණ දෙන්න පුළුවන් වෙනකොට මට මේ ඔබ වහන්සේලාත් මේ නිසරණවනේ වැඩසටහන් මේ කරන අයත් පිනවන්නේ ඇතින් රත්තරන් පාට දිලසෙන සූරෙක් මේ පායන වගේ තමයි ඉතාම වටිනාකමක් ඇතුව තමයි ඒ වෙලාවේ කල්පනා වුණේ ස්වාමීනාස. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, තවත් අතක් ඉස්සෙලා තියෙනවා. අපි අවස්ථාව දෙන්න ඉඩක් තියෙනවද? ගැටලුවක් නැහැ. ඔව්. සුදීර සමර වික්‍රම ට පුළුවන් මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් ධර්මදේශනා හිම හොඳට දැන් අහගෙන කාලයක් තිස්සේම දැන් එනවා. ඒතර මේ ළඟදී දැන් මට තේරෙනවා ධර්මදේශනාව මට ඕන විදිහට මේ තේරෙන්නේ නැහැ නේ කියලා. ඒ කියන්නේ අහලා ඉවරනට පස්සේ හිතනවා මේක හරියට මේ ඒක මට ඕන විදිහට කියන්නේ නැහැ නේ කියලා සමහරවිට පොත. ඊට පස්සේ ඔබ වහන්සේ අර උපදෙස් දුන්න වැඩ කරන්න කියලා වැඩ ප්ලෑන් කරලා කරන්න ගන්න ඒක හොඳට ප්ලෑන් කරලා කරන්න ගන්න ඒකේ වෙනසක් වෙනකොට මෙහෙම හොඳයි නේ කියලා ඒක කනකොට අර අයාල යනවද දන්නේ නැහැ මේකට මම හොඳට ලයින් වෙන්න ඕනේ කියලා ආයෙම අර ඇදලා ඇදලා දානවා. මේ වැඩක් කරන්න ගියාම යන විදිහට ඔහේ මේකත් හොඳයි අරකත් හොඳයි කියලා එකින් ගන්න ස්ට්‍රෙස් එක ගන්නේ නැතුව අර දැන් තවම කවුරු සම්බන්ධ වෙලා නම් උනේ නැහැ ස්වාමීනි. තව කෙනෙක් සම්බන්ධ වෙනකොට ඉතින් එහෙම ඒ වැඩක් කරනකොට කරන්න බැහැනේ. ඒක මට ඒ අත්දැකීම නම් තවම නැහැ ස්වාමීනි. අර ධර්මදේශනාව මට ඕන දිර නැහැ නේ කියලා නිකන් දුකකුත් වගේ දැනෙනවා මේ. දැන් සාමාන්‍යයෙන් මං ගහරුවාද බ්‍රහස්පතින්ද සෙනසුරාද ඔය ඒ ටික අර ඉබේ පුරුහුරුවට කරගෙන යනවා. ඒ ටික අහනවද අර මේ අද ධර්මදේශනාවට කියන්න හිතුනේ මේ අර මේකම වගේද මේක හරියට මම අහනවා සමිනාංශ ප්‍රශ්නේ ඉවරයි සමිනාංශ. තෙරුවන් සරණයි සමිනාංශ ඇහෙනවද? ඇහුණා අපිට. අතරමැද පොඩි පොඩි මේ එහෙම හෙවීම් වුණා. නමුත් අපිට අදහස ගන්න පුළුවන් කියපු දේ. එතකොට දැන් අර
ඇත්තටම දැන් ඔය පරිවර්තනයක් ගැන තමයි කියන්නේ. එතකොට මුලින් මේ ගොඩ දෙනෙට එන ප්‍රශ්නයක් තමයි දැන් ඉස්සරනම් බණ හොඳට මතක තියෙනවා. ඉස්සරනම් බණ හොඳට ඔළුවට යනවා. නමුත් දැන් එහෙම යන්නේ නැහැ කියලා සමහර විට පැමිණිල්ලක් තියෙනවා. ඒතර ගොඩ දෙනෙක් අර බණ අහනකොට යම් කිසි විදියක පරයන්ගික වාඩි වුණා වගේ ඒ ආසනය හදාගෙන වාඩි වෙලා ඇහුගාම කොහොමත් ඔක වෙනවා. එතකොට හොඳයි ඒක. ඒක වරදක් නෙමෙයි. මොකද බණ වුණත් අතහරිමින් තමයි අපි අහන්නේ. එතකොට දැන් බණ වුණත් අල්ලගෙන අහීමක් වෙන්නේ නැහැ. එතකොට ප්‍රතිපදාව දියුණු වෙනකොට ටිකෙන් ටික බණත් අතහැරිමින් ඇහෙනවා. එතකොට නැත්තම් අතහරිමින් බණ අහනවා. ඒ මොහොතේ ඒ ධර්ම කාරණාව අතහරිමින් ඊළඟ ධර්ම කාරණාවට ගමන් කරනවා. එතකොට ඉවර වුණාට පස්සේ තේරෙන්නේ අමුකුත් මතක නැහැ කියලා. නමුත් ඇසිය යුතු ධර්මයේ ටික ඇසිලා ඉවරයි. ඒ අවශ්‍ය ටික තමුන්ගේ හදවතට ගිහිල්ලා ඉවරයි. මොකද මේ හදවතේ තමයි නියම ධර්මයේ තියෙන්නේ. මේ අපි සිත කියලා හඳුන්වනවා, එහෙම නැත්නම් හදවත කියලා හඳුන්වනවා. අනේ ඒක තුළ තමයි නියම ධර්මයේ තියෙන්නේ. එතකොට අන්න ඒ ධර්මය ඇසිය යුතු ටික ඇහෙනවා හැම වෙලේම. එතකොට අපි සාමාන්‍ය දැන් මේ වැඩසටහනත් රෙකෝඩ් කරනවා. ඊට පස්සේ තව තව කට්ටිය වෙන වෙන විදියට රෙකෝඩ් කරනවා. ධර්ම සාකච්ඡාවක් ගිහම රෙකෝඩ් කරනවා. ඔහොම තියෙනවානේ. එතකොට අපි හිතන මේ රෙකෝඩ් කිරීම තුළින් අපිට මේක රඳා ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම මෙන්න මේ හිත තුළත් රෙකෝඩරයක් තියෙනවා. හිත තුළ රෙකෝඩ් වෙන්නේ හැබැයි අවශ්‍ය දේ විතරයි, අවශ්‍ය පමණට විතරයි. එතකොට තමුන්ට වැටහිය යුතු පමණින් ධර්මය වැටහෙනවා. ඇසිය යුතු දේවල් ටික ඇහෙනවා. අනේ විදිහට අපිට මගහැරිච්ච ටික ගැන කතා කළ වැඩක් නැහැ. ඒ ටික ඇහෙන්න ඕනේ නැති ධර්මයේ කොටස තමයි ඇහිලා නැත්තේ. තමුන් සූදානම් නැති කොටස තමයි ඇහිලා නැත්තේ. සූදානම් ටික ඇහෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය මං කියන්නේ ආධුනිකයෙක් එහෙම වෙනවා කියලා පැයක වගේ බණක් ඇහුවාම ඒකෙන් ධර්ම කාරණා කිහිපයක් ඔළුවට යනවා. ඒ කිහිප ඇති ඒක ප්‍රමාණවත්. මුළු බණ කතාව මුලින්ම ළඟට මතක තියෙනවා කියන්නේ ලොකු නිත්‍ය සංඥාවක්. එහෙම නිත්‍ය සංඥාවක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ. ඒ වෙනුවට මෙන්න මේ අනිත්‍ය තුලින් ධර්මයක් ඇහෙන්නේ. එතකොට අනිත්‍ය තුලින් ධර්මය ඇහෙනකොට අන්න කරුණු කිහිපයක් ඔළුවට යනවා. ඒ ටික ප්‍රමාණවත්. ඒක ගැන වෙහෙසක් ආතතියක් අරගෙන මේ කතා කරන්නේ. නමුත් ධර්මය වුණත් ඉතින් අතාරින දවසක් එනවා. අන්න ඒ අතාරින දවස අර මුල් බැසගත්ත සද්ධාවක් දිහාවට යන ගමනක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා අමූලික සද්ධාවෙන් තමයි පටන් ගන්න. අන්ධ භක්තියකින් තමයි පටන් ගන්න. එතකොට එහෙම පටන් අරන් මේක කරන්න කරන්න නොකරන කට්ටිය ඉතින් අර අන්ධ භක්තිය තියාගෙන වැඳගෙන කරගෙන බිම දින තැන් වලටත් වඳිනවා. ඒ නොකරන ඒ අමූලික සද්ධාව ඒ අන්ධ භක්තියෙන් කරන කට්ටිය. නමුත් ප්‍රතිපදාවකට බැසගත්තාම මේ අන්ධ භක්තිය ටිකෙන් ටික නැති වෙලා ගිහිල්ලා අන්න යම්කිසි තමුන් තුළින් අත්දැකපු ස්වභාවයක් මතුවෙනවා. එතකොට කියනවා බුදුන් කියන්නේ අචල සද්ධාවක් තියෙනවා. කොහොමද අචල සද්ධාවක් තියෙන්නේ? එතකොට බාහිර කෙනෙක් ගැන නෙමෙයි සද්ධාව තියෙන්නේ තමුන්ගේ මේ හිත තුළින් බුදුන් දැක හිත තුළින් බුදුන් දැකීම තුළින් අන්න නොවෙනස් සද්ධාවක් තමුන් තුළ ඇති වෙලා තියෙනවා. එතකොට ඒකට කියන්නේ අචල සද්ධාවක් කියන්නේ. එහෙම නැත්නම් අපි අහලා තියෙනවා රහතන් වහන්සේ සද්ධාවක් වෙන කෙනෙක් ගැන විශ්වාසයක් ඕනේ නැහැ. ඒතු තමුන් තුළින් ඒක දැකලා තියෙනවා. තමුන් තුළින් මේ ධර්මය අත්විඳලා තියෙනවා. බුදුර තව කෙනෙක් කියන එකක් පිළිබඳ විශ්වාසයක් තියන අවශ්‍ය නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේට අවර අවසාන මොහොතේ කට්ටිය දිහාවට ඇඟිල්ල දික් කළා ඒ අපවත් වෙන්න කලින් උඹලාගේ මගේ ගැන මොකක්වත් අපේක්ෂාවක් තියෙනවද කියලා අහන්න පුළුවන්. උඹලා කාටවත් මගේ ගැන මොකුත් අපේක්ෂාවක් තියෙනවද කියලා ඇහුවා. ඒක ඇහුවාම කවුරුත් මොකුත් කිව්වේ නැහැලු. තියනවා කියලා කිව්වේ නෑලු. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේගොල්ලෝ තමුන්ගේ වැඩ කරගෙන තියෙන්නේ. මේගොල්ලන්ට වෙන කෙනෙකුගේ පිටක් අවශ්‍ය නෑ. මේගොල්ලෝ ගමන ගිහිල්ලා ඉවරයි. මේගොල්ලෝ ගමන තනියම යන ශක්තිය ගොඩනගාගෙන ඉවරයි. එතකොට මේගොල්ලන්ට තව කෙනෙකුගේ පිටක් අවශ්‍ය නෑ කියලා මගෙත් උඹලා ගැන අපේක්ෂාවක් නෑ කියලා යන්න ගියා කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගෝලියෝ ගැන අපේක්ෂාවක් තියලත් නෑ. ගෝලියෝ ටික බුදුන් ගැන අපේක්ෂාවක් තියලත් නෑ. ඉතින් ඔන්න ඔය විපස්සනාවේ වෙනස තමයි ඔය එන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ වෙන ක්‍රමයකට භාවනාවක් කරොත් සමත ක්‍රමයකට භාවනාවක් කරොත් ඔය ඔය කියන මතවාදේ පිළිගනින් කියලා. නමුත් මේ විදිහට අතහැරීම කණිත්‍ය ස්වභාවයක් තමුන් මෙනෙහි කරනකොට ඒ විදිහ දෙයක් තමුන් තුළ ඇති කර ඇහි ඒක කොටස් ටික ඇහෙනවා නැති ටික නැහැ. ඒකට ගිය නැති ටික නැගෙන කනගාටුවක් කරදරයක් බාධකයක්
ඇතිකරගන්න ඕනේ නැහැ. ඒ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි කොහේ ඇද්දත් ආපස්සට ඇද්දත් අලිදාලා ඇද්දවන්න හැදුවත් අන්න ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ඒ ධර්මතාවය ගණගත්ත වෙහෙසක් තමයි කියන්නේ. ඒකට ඒ වෙහෙස අන්න ටිකෙන් ටික අඳුරගන්නකොට නැති වෙලා යයි. ඊළඟට වැඩ කටයුතු කරනකොට ස්ට්‍රෙස් නෑ කියලා කිව්වා. ඒක හොඳයි. එතකොට වැඩි වැඩියෙන් වැඩ කටයුතු කරලා බලන්න ඕනේ මේ කියන කතාව නැවත නැවත සත්‍යද කියලා. එතකොට මම හැම වෙලේම කියනවා මොකද්ද මේ උදාසීන මනසකට ඔහේ නිකන් මුළු ගැන්විලා ඉන්න මනසකට නිවනක් කියන දෙයක් හොයාගන්න පුළුවන් ඒ කියලා අපේ විශ්වාසයක් නැහැ. මේ වෙනකොට මේ බොහොම ක්‍රියාශීලී හොඳට වැඩ කටයුතු කරන්න පුළුවන් මනසක් තමයි මේ නිවන් හොයන මනසක් විදිහට අපිට පේන්නේ. ඒකට හොඳට ක්‍රියාශීලී. අපායකට ගියත් යන්නේ ඉතින් යතම දත්තුවට තමයි. යතර මැද නතර වෙන්නේ නේ. ඒ විදිහේ දෙයක් තියෙනවා. එතකොට වැඩ කටයුතු කිරීම තුළින් තමයි ඒක අඳුර ගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් ඉන්නවා කතා නොකරන තාක්කල් හින්න ප්‍රඥාවක් පේනවා. කතා කරපු ගමන් මොකද වෙන්නේ? අන්න වචන දෙක තුන පිට වෙනකොට පේනවා අන්න ප්‍රඥාවේ තරම. ඒ විදිහට වැඩක් නොකරන තාක්කල් හොඳට සංවරයි කියලා පේනවා. හොඳට මෛත්‍රිය පතුරවගෙන ඉන්නවා කියලා පේනවා. පොඩි නිකන් දෙන්නෙක් එකතු එකතු වෙලා මේ කොළ ටික අතු ගන්න කියලා කිව්වොත් අන්න මරාගෙන තමයි ඉවර වෙන්නේ. මරාගෙන ගහගෙන නිවිත කාලයක වෛරයක් හදාගෙන තමයි ඉවර වෙන්නේ. අන්න ඒ විදිහේ හැකියාවක් නැහැ. එතකොට මේ මේ මොකද්ද මේ වහගෙන ඉඳී මේ ලැබිලා තියෙන ආනිසංසය කියලා ගත්තොත් ඇත්තටම එහෙම දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. නිකන් අර නිකන් ඉන්න හින්දා පේනවා නිකන් හරි ගිහිල්ලා කියලා. නමුත් ඇත්තට පොඩ්ඩක් විමසලා බැලුවම එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ හොඳට වැඩවල යෙදෙන්න. තව පුද්ගලයෝ දෙතුන් දෙනා යදාගෙන වැඩ කරලා බලන්න. එතකොට එහෙම කරනකොට තේරෙනවා කොහොමද මගේ කොක්ක වදින්නේ. කොහොමද මම පැටලෙන්නේ. මේගොල්ලෝ කියන ඒවාට එරෙහිව මම මගේ මතවාදේ තහවුරු කරන්න කොයි විදිහටද කටයුතු කරන්න කියලා දකින්න පුළුවන්. ඒත් එහෙම කටයුතු කරන විදිය දකින්නකොට අනේ ටිකෙන් ටික තමුන්ටම සුද්ධියක් ඇති වෙනවා. මුලින් ඇති අහුවේ. පළවෙනි දවස් කීපය අහුවේ. නැවත නැවත අහුවේ. නමුත් ටිකෙන් ටික වැඩ කරනකොට තේරෙනවා මේ විදිහට මම පැටලෙනවා. උදාසීන වීම තුළින් ඒක තේරෙන්නේ නැහැ. ඒනොට හොඳට ක්‍රියාශීලීව වැඩ කරනකොට මේ පුද්ගලයා එක ගනුදෙනු කරනකොට තව කෙනෙක් එක්ක ආරවුලකට පැටලෙනකොට තව කෙනෙක්ගේ විරුද්ධ මතවාදයක් තුළින් තමුන්ගේ දේ සනාථ කරන්න උත්සාහ කරනකොට ඒ කෙනා තමුන්ට එරෙහිව විරුද්ධ වචන කියනකොට අන්න හොයාගන්න පුළුවන් නිවනේ තරම. අන්න හොයාගන්න පුළුවන් ප්‍රතිපදාවේ තරම්. අන්න හොයාගන්න පුළුවන් ඇති වෙලා තියෙන ප්‍රඥාවේ තරම. එතකොට පොඩ්ඩ පොඩ්ඩ ඉන්නෝල් වෙලා බලන්න. පොඩ්ඩ පොඩ්ඩ ඒ විදිහට ක්‍රියාශීලී වෙලා බලන්න. මේ ක්‍රියාශීලී වෙලා බලනකොට තේරෙනවා අපි හැම වෙලේම මේ වෙනසකට අකමැති. අපේ හිතේ තියෙන වෙනසකට ප්‍රතිවිරුද්ධ ගතියක්. ඒකට අපි කැමති අපි දන්න පරිසරයේ ඉන්න. සමහරව ඉන්නවා මෙතන වාඩි වුණොත් විතරයි පරියන්ක කරන්න පුළුවන්. එතන නැතුව බෑ. මෙතන සක්මන් කරොත් විතරයි සීහ පිටවන්න පුළුවන්. එතන නැතුව බෑ. කියලා ඔන්න ඔය විදිහට හිත හදාගත්ත කට්ටිය ඉන්නවා. ඒකට අපි කියනවා එහෙනම් ඉදිරියට සක්මන් කළා ආපස්සට හැරෙන්නේ නැතුව පස්සෙන් පස්සට ඇවිදගෙන. ඊට පස්සේ හිටගෙන බැරි නම් ඔළුවෙන් හිටගෙන මේ සිහිය පිටවන්න. ගේ ඇතුලේ බැරි නම් ගේ එළුව ගේ එළියේ ඉඳගෙන සිහිය පිටවන්න කියලා අන්න හැම වෙලේම වෙනසක් ඇති කරන් බලන්න. ඊළඟට වාඩි වෙලා සිහිය පිටවනවා වගේම ආහාරයක් ගන්නකොට සිහියක් පිටවන්න පුළුවන් කියලා බලන්න. නිදියගෙන වැටෙනකොට නිින්දට වැටෙන සුළු මොහොත සිහියක් පිටවන්න පුළුවන් කියලා බලන්න. අන්න මේ විදිහට තමන් අර නොයෙකුත් අර වෙනස්කමට අකමැති ස්වරූපයක් අපේ තිබිද්දි අපි මේ වෙනසට අත්විඳලා බලනවා. වෙනසට දාලා බලනවා කොහොමද මගේ හිත විශ්ෙන්නේ. සමහර කෙනෙක් කියනවා මේ වොෂ්රූම් එකට එන්න වෙන වොෂ්රූම් එකට යන්න බෑ. එතකොට අර හොඳ ඔය පබ්ලික් වොෂ්රූම් එකට වගේ ගියාම කොහොමද හිතේ ස්වභාවය? ඊළඟට මේ ආහාරය අරගෙන වෙන ආහාරයක් ගන්න බෑ. එතකොට වෙන ආහාරයක් කවුරු හරි ගෙනහලා දුන්නොත් කොහොමද හිතේ ස්වභාවය? අන්න ඒ විදිහට අපි හැම වෙලේම මේක නිකන් පරීක්ෂාවට දාලා බලනවා. පරීක්ෂාවට දාන හැම වෙලේම අර කම්ෆර්ට් එකෙන් දුරස් වෙච්ච කනක. ඒක චේන්ජ් එක තියෙන කනක තමයි දාන්නේ. ඒක වෙනදා මේ විදිහට කරනවා. අද වෙනස් විදිහකට කළ බලන්න. වෙනදා බස් එකේ යනවා අද කෝච්චියේ ගිහිල්ලා බලනවා. ඔන්න ඔය විදිහේ වෙනසක් ඇති කරගන්න. වෙනදා මිනිස්සුන්ගේ දුරස් වෙලා ඉන්නවා. අද හොඳට සබේ නැද්දට ගිහිල්ලා කතා බහ කරලා බලනවා කොහොමද මේ අක්කුමාව අවුස්සන්නේ. කොහොමද මේ විදිහට මම ඇවිස්සෙන්නේ කියලා අන්න ඒ විදිහට නොයෙකුත් ආකාරයෙන් මේක පරීක්ෂා කරනවා. මේ පරීක්ෂා කිරීම තුළින් තමුන්ටම සනාථ වෙනවා මේ කිය වැඩේ මගේ බොරුවක්ද ඇත්තක්ද කියන එක. ඒතර බොරුවක්ද ඇත්තක්ද කියන එක
යම් කිසි දෙයක අන්න පරීක්ෂා කරගැනීමේ ස්වභාවයක් තියෙනවා. ඒතර කාලෙත් එක්ක ඒක තමොන්ටත් ඇත්ත කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම වටපිටාවේ ඉන්න කට්ටියටත් ඇත්ත කියලා තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ධම්මචක්කපවත්තන සූත්‍රය අහලා දෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වුණාද? මොකද තාම කවුරුත් ඒ බුද්ධත්වය පිළිබඳ විශ්වාසයක් බුද්ධත්වය පිළිබඳ ස්ථිර විශ්වාසයක් ඇති කරගත්තේ නැහැ. එතකොට බුදු වුණාට තාම කවුරුත් දන්නේ නැහැ. එතකොට අර සමහර බුදුවරු ඉඳලා තියෙනවා ධර්මයේ කියපුම නැති බුදුවරු. එතකොට අන්න බුදු වුණාට මොකද කවුරුත්ම දන්නේ නැහැ. නමුත් අන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ අර වචන ටික ප්‍රකාශ කරාම අර විදියට කිව්වහම අන්න කොඤ්ඤන්දහාමුදුරන්ට ඥානය පහළ වුණා. අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදුරජාණන් වහන්සේ තමයි උදාන වාක්‍ය කියන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඥානවන්තෙක් බවට පත් වුණා. මේ ධර්මයේ තේරුම් ගත්තා. අන්න දැන් බුදුවරයෙක් පහළ වුණා කියලා කොණ්ඩඤ්ඤහාමුදුරන්ට හොඳ විශ්වාසයක් ඇති වෙනවා. පහළ වුණ බවමනේ හරියන්නේ නැහැ. වටපිටා ඉන්න බුදුරජාණන් වහන්සේ තමයි උදාන වාක්‍ය කියන්නේ ධර්මයේ තේරුම් ගත්තා කියලා මහා සතුටක් ප්‍රකාශ කරා. කමියුනිකේට් වුණා. දැන් අර ආජීවකයෙක් හම්බිනානේ 25 යන අතරමඟදී මේකටත් කියනවනේ මේ ධර්මයේ. හැබැයි ඒකට ස්ථිර වෙන්නේ නැහැනේ බුදුවරේ පහළ වුණා කියලා. ඉතින් කියනවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අර තමන් යන දිහා යනවා. ගිහිල්ලා කසාදෙකුත් බැඳගන්න. කසාදයක් බැඳගෙන ඒ පවුලකුත් නඩත්තු කරනවා. මාස් කඩකුත් අදිනවා. අන්න ඇදලා 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 අන්න ගෑණින් අර දරුවා නලෝණ ගමන් කියනවා මස් කඩකාරයාගේ පුතා අඬන්න එපා. මස් කඩකාරයාගේ පුතා අඬන්න එපා. අන්න ඒ පමණට ගියාට පස්සේ තේරෙනවා යකෝ මේ මොකද්ද මං කරන්නේ. මොකද්ද මට මේ උනේ කියලා කල්පනා කරන තත්යකට යනවා. කල්පනා කරන තත්යකට යනවා. බුදුවරයෙක් හම්බුණත් බුදුවරයෙක් බව හඳුනාගත්තේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කවර්තන සූත්‍රය කිව්වට පස්සේ අන්න කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ ඥානවන්තයෙක් වුණා. කොණ්ඩඤ්ඤ මේ ධර්මයේ තේරුම් ගත්තා කියලා සඳහන් කරනවා. ඒකෙන්ද මේ කොණ්ඩඤ්ඤ මෙදා ඉඳලා මේ ශාසනය අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඥානවන්ත කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කියලා හඳුන්වනවා. මොකද පළවෙනියටම ධර්මයේ තේරුම් ගත්තේ පළවෙනියටම බුදුවරයෙක් පහළ වෙලා කියලා ස්ථිරව දැනගත්තේ උන්වහන්සේ නිසා. අනේ විදිහට අපි මේ කරන ප්‍රතිඵලාව අපි වැඩට යොදලා බලනවා, භාවිතයට යොදලා බලනවා. එතකොට තමයි හරියටම විස්තර වෙන්නේ මේක ඇත්තටම ප්‍රතිපදාවක් ඇදලා තියෙනවද නැත්නම් උඹ බොරුවද කරන්නේ. මේ දෙක හොඳට වෙන් කරලා අඳුරගන්න පුළුවන්. ඉතින් මේ වෙන් කර අඳුන ගැනීමක් නැවත නැවත කරන්න කියලා අපි කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං මම හිතන්නේ සුතිරට ඇහෙන්න ඇති ඔබ වහන්සේගේ පිළිතුර. දැන් ස්වාමීන් වහන්සේ අපේ කාල වේලාවත් ගෙවිලා තියෙන නිසා වැඩසටහන අවසන් කරමුද? ඔව් හොඳ. එහෙම ස්වාමීන් වහන්සේ පොඩි කාරණාවක් මතක් කරන්න ඕනේ. අද අපේ 41 වෙනි වැඩසටහන තිබුණේ ස්වාමීන් වහන්සේ මතක් කරා 400ක් වගේ එහෙම තියන්න පුළුවන් නම් කොහොමද කියලා. මේ තියන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. කොහොම වෙයිද දන්නේ? මොකද මෙහි දැන් හොඳටම කොවිඩ් නිසා බරපතල අර්බුදයක ඉන්නේ අපි නම්. ඉතින් අපි හිතියා නැත්තා වැඩසටහන ඔබ වහන්සේලා ඉස්සරහට කරගෙන යයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම පාත්මනන්දට ආරාධනා කරනවා මෙහෙ බරපතල විදියට කොවිඩ් එහෙමයි සාමාන්‍ය සත්‍යනෝ ඒක කියලා කියන්න බෑ. ඒක දැන් රාජිකායම හදිසියම මේ වැඩසටහන වෙලාවට නිස්සරණවනේ ආලෝකවත් කරමින් ශරීර ස්වභාවයෙන් නිස්සරණවනේ ආලෝකමත් කරමින් වැඩසටහන වෙලාවට ඇවිල්ලා සහභාගී වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ සාදු සාදු. මම ෆාත්ම නැන්දට ආරාධනා කරනවා මේ අපි පුණ්‍යානුමෝදනාව කරලා අද ස්වාමීන් වහන්සේලාට වන්දනා කරලා අද දවසේ වැඩසටහන අවසන් කරමු කියලා. කොහොමද තින් ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.